ආයුබෝවන් සම සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම අද අපි සූදානම් වෙන්නේ පුරුදු පරිදි ඉරිදා රාත්‍රී 9ට ඔබ වෙනුවෙන් ගෙනෙන අඳුරට එලියක් වැඩසටහන ආරම්භ කරන්න. ඔබ දන්නවා ඔබේ ජීවිතයේ යම් යම් ධර්ම ගැටලු සංසිඳුවා ගන්නට නැත්නම් ඒවට විසඳුම් සොයා ගන්නට निराකරණය කර ගන්නට අත්වලක් සපයන අදහසින් තමයි අපි අඳුරට එලියක් වැඩසටහන මීට මාස කිහිපයකට කලින් ආරම්භ කළේ. බෞද්ධ මාධ්‍ය ජාලයේ දසවසරකට පෙර ආතු ආරම්භ කරපු එහි නිර්මාතෘන් වහන්සේ සම්බෝධි විහාරාධීශවර සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසල ධම්මපින්වත් නාහිම්පාණන් වහන්සේව සිහිපත් කරමින් උන්වහන්සේට කළගුණ දක්වමින් අපි අපේ ශීර්ෂ ප්‍රණාමය පළ කරමින් අදත් වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. අද දවසේ මේ වැඩසටහනේ සංකතන මණ්ඩපයේහි මුලසුන හොබවන්නට වැඩම කොට වදාලා බුත්තල හප්පෝරු විහාරය සහ රත්මලාන පුරාණ විහාරය කියන උභය විහාරවාසී පිරිවෙන් ගුරු උපදේශක ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජනීය කොටනෙළුවේ පුඤ්ඤානන්ද නාහිම්පාණන් වහන්සේ අපි දොහොත් මුදුන් දීලා සාදු කියලා උන්වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වක පිළිගන්නවා. ඒ වගේමයි අපේ නාලිකාවේ මේ දසවසර පුරාවටම අතිශය හිතශීවන්ත දෙදෙනෙක් අපි කැඳවා ගත්තා විද්වතුන් හැටියට සම්පත්දායකින් හැටියට අද දවසේ සාකච්ඡාව පොහොසත් කරවන්නට. ඉන් එක් අයෙක් තමයි අඳුරට එළියක් වැඩසටහනටත් අපේ සොඳුරු කැදැල්ල වැඩසටහනටත් මින් පෙර පැවති බොහෝ සාකච්ඡාවලදී තම දැනුමින් අපව පෝෂණය කරපු අනුරාධපුරයේ අපේ වැළලී යන අපේ උරුමය රැකගන්නට වෙහෙස වී ක්‍රියා කරන ඒ පිළිබඳව ප්‍රාමාණික උගත්කමක් දැනුවත්කමක් ඇතිව බොහෝ දෙනාට මතු පරපුරට ඒ දැනුම සම්ප්‍රේෂණය කරවන ආචාර්ය කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහත්මයා අයිබුවන් කියලා පිළිගන්නවා. බොහොම නිහතමානී ගුරු පියෙක් එතුමා. ඒ වගේම හොඳ කලා ශිල්පියෙක්. ඒ වගේම වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් මේ වාර්තා වැඩසටහන ආදී දෑ අපේ යටගියාව පිළිබඳව එතුමා සකසා තිබෙනවා රූපවාහිනී මාධ්‍යයට බොහෝ සෙයින් අපි එතුමා පිළිගන්නවා. ඒ වගේම අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේ කුසල ධම්ම නායක හඳුරුත් එක්ක අත්වල් බැඳගෙන බුදුදහමට එරෙහිව නැගෙන නරක නොහොඹිනා නොපනත්කම් වලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යමින් එහි නීතියෙහි ආවරණය නැත්තම් නීතියෙහි ආධිපත්‍ය හරහා බුදුදහමෙහි චිරස්ථිතිය උන්නතිය වෙනුවෙන් මහෝපකාරී මහා මෙහෙවරක් සිද්ධ කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සංශෝධනය කිරීමේදී අපේ බුදුදහමට නිසි තැන නිවැරදි පරිදි ලැබෙන පරිද්දනය පිළිබඳව නිවැරදි මතය සමාජගත කරන්නට බෞද්ධ නීතිඥ මහත්ම මහත්මීන් හා එක්ව කටයුතු කරන ඒ වගේම ජාත්‍යන්තර නීතියෙහි තිබෙන බෞද්ධ ඉගැන්වීමවල ප්‍රභවය පිළිබඳව නැත්නම් බෞද්ධ ඉගැන්වීම් හරහා ජාත්‍යන්තර නීතියට ලැබුණා වූ යම් යම් දෑ පිළිබඳව නිර්ණායකයන් පිළිබඳව ලෝම දැනුවත් කරන්නට හපන්කම් ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්යවරයෙකු හැටියට ඒ වගේම ලංකාවේ සුප්‍රකට සමාගම් ගණනාවක ජේෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු හැටියට අධ්‍යක්ෂ මණ්ඩල උපදේශකවරයෙකු හැටියට කටයුතු කරන ජනාධිපති නීතිඥ මාගේ නීතිඥ ජීවිතයේ ගුරු දේවෝත්තම ප්‍රශාන්තලාද අලිස් මහත්මයාවත් ආයිබුවන් කියලා අපි පිළිගන්නවා ඉතාමත්ම සෙනෙහසිතින්. එතුමා අපට රටට ගෞරවයක්. එතුමාගේ සත්පුරුෂකම අපිට සම්ප්‍රේෂණය වී තිබීම අපට ගෞරවයක්. ඒ නිසා අපි එතුමාවත් පිළිගන්නවා. අපි හාමුදුරුවනේ අපි මාතෘකාව හැටියට අද තෝරාගන්නේ බලන දසත විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වලින් අපිට අහන්න දකින්න ලැබෙන්නේ රටෙහි නරක රජයනේ වගේ නැත්තම් සමහරට කෙනෙකුට කියන්න පුළුවන් මේ ආණ්ඩු විරෝධී සාකච්ඡාවක් ආරම්භ කරනවා කියලා. රටෙහි කියලා මම අදහස් කරන්නේ මේ සමාජයේ. ලංකාව කියන මේ ධර්මද්වීපයේහි බුදු පියාණන් වහන්සේ තුන් වතාවක් තමන්ගේ පාපහසින් සුවදවත් කරපු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට නව වතාවක් අපේ පුරාණ රජවරු පූජා කරපු උතුම් භූමියක ඉන්දියන් සාගරයේ මුතුවැටේ කියලා ලෝකයේ හඳුන්වපු මේ පුංචි දිවයිනේ දැන් සිදුවෙන දේවල් එදාට සාපේක්ෂව බලද්දී නරක ප්‍රවණතාවයන් වැඩි කියලා. ගුණධම් පිළිකෙව් කරපු හොඳ යහපත් සාරධර්ම ගුණධර්ම වලට තිත තියපු නරකටම යන නැත්තම් අවරගණයේ දේවල් රජයන නොපනත්කම් දලුලා වැඩෙන සමාජයක් දැන් තියෙනවා කියලා කිව්වොතින් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. අපි මේ පොළොවේ පය ගහලා ඉන්නවා නම් අපි හැමදුරනේ 24 පැය පුරාවටම වැඩිම බණ කියන රට අපේ රට අපේ නාලිකාව ඇතුළු තවත් නාලිකා ගණනාවක නිතර බණ ඇසෙනවා නැත්තම් හොඳදී ශ්‍රවණය වෙනවා. හැබැයි එන්න එන්නම
අපේ සිපිරි ගෙවල් වලත් දොර ඒ ආකාරයෙන්ම ඇරෙනවා. අද වර්තමානයේ නිවැරදිව විභාගයක් පවත්වා ගන්න යන්න බැරි තරමටම විභාගවග අපේක්ෂකයෝ උපකාරක පන්ති ගුරුවරු සූක්ෂම ක්‍රම උපයෝගී කරගෙන දැනුම සොරකම් කරනවා. මේ තත්ත්වය සම්බන්ධයෙන් එදා බුදු පියාණන් වහන්සේගේ කාලේ කියවුණු බුදු වදනකින්ම අපි කැමති ඔබ වහන්සේ සාකච්ඡාවට පූර්විකාවක් සපයනවා නම් සෑම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ශශික මහත්තයෝ, මිනිස්සු වැරදි කරනවා වගේම වැරදි නොකරන්න හේතු වෙන කාරණා හතරක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එකක් තමයි මේ ප්‍රධාන වශයෙන් වැරදි නොකරන්නේ අපි බය නිසා. ඒතර ඇති කරගන්න බය හතරක් බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නා. එකක් අත්තානුවාද බය, අනිත් එක පරානුවාද බය, ඒ වගේම දණ්ඩ බය, දුක්ගති බය. ඔය බය හතර නිසා තමයි ලෝකෙ මිනිස්සු වැරදි නොකරන්නේ. එහිදී අත්තානුවාද කිව්වේ දැන් සමහරු හිතනවා තමන් ගැන හිතනවා. මේක මගේ තත්ත්වයට හොඳ නැහැ. දැන් ශාසික මහත්තයා හිතුවත් ඔබතුමා ගැනම දැන් බිම ඉඳගෙන තේ එකක් බොන්න බෑනේ ඔබතුමාට. ඇයි? මේක මගේ තත්ත්වයට හොඳ නැහැ කියලා හිතනවා. ඒ කියන්නේ වැරද්දක් නෙමෙයි. නමුත් සමාජයේ ගෞරවයක් තියෙනවා, ගෞරවය රැක ගන්න. පොඩි පාපයක් වුණත් කරන්න බයක් තියෙනවා. ඇයි? මේක මගේ තත්ත්වයට හොඳ නැහැ. එතකොට එහෙම හිතලා අත්තානුවාද බය කියන්නේ ඒක. තමන් ගැන හිතලා වැරදි වෙලින් වැළකෙනවා. ඒ වගේම පරානුවාද බය කියලා කියන්නේ අනිත් අය දොස් කියයි කියලා. දැන් අපි සමාජයේ ගෞරවයක් තියෙනවා. අපි කියන්නේ මූණි දැලි ගන්නවයි කියලා. ඉතින් එතකොට ඒ වාගේ සමහර වෙලාවට අනිත් අයගෙන් අපට චෝදනාවක් වෙයි කියලා එහෙම හිතලත් මිනිස්සු වැරදි නොකර ඉන්නවා. එතකොට අපි හොරකම් කරන්න ගියොත් එහෙනම් මට හොරා කියලා සමාජයේ මිනිස්සු බනි, මං සත්තු මෙරුවොත් මං පව්කාරයා කියලා කියයි. එහෙම හිතලා මිනිස්සු වැරදි නොකරන ස්වභාවයකුත් තියෙනවා. ඊළඟට ඒක තමයි අපි කිව්වත් එහෙම දණ්ඩ බයට වඩා මං අනිත් එකට යනවා දුක්ගති බය. දුක්ගති බය කියන්නේ දැන් ඔය බණින් ඔබතුමා ඇහුවේ ඒකෙන්නේ. දැන් මිනිස්සු පවට බයේ වැරදි කරන්නේ, දුක්ගති අපායයි. ඉතින් එතකොට ඔය තුනටම වැළකෙන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ මේක කරොත් දිවිලෝක යනවා, අපෝ අපෝ පවුනම් කරන්න බෑ, අපාය යනවා. එතකොට මිනිස්සු ගොඩාක් හික්මෙන්නේ, ධර්මයෙන් හික්මෙන්නේ ඔතන. දැන් හිතන්නකෝ, දැන් ප්‍රසිද්ධ තැනක මදුරෙක් කෑවොත් මදුරුවාට ගහන්නේ ඇයි? මේ මොකද කට්ටිය දකින්නවනේ. ඒක මදුරුවා මරණ එක මගේ තත්ත්වයට හොඳ නැහැ කියලා සමහරට ඌ එලවලා දානවා. එතකොට ඒ පාපේ කරන්නේ. හැබැයි කාමරයකට ගිහිල්ලා තමන් පෞද්ගලික තමන්ගේ කාමරේදී මදුරුවා වුණත් ඌ මරලා දානවා සමහරවිට. මරලා විනාශ කරනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? එතකොට අතනේදී වැලකුණේ පවට බය වුණේ. එතකොට ඒ ධර්මය ගැන හිතලා නෙමෙයිනේ. සමාජයෙන් අපවාදයක් නැගෙයි, තමන් ගැන ගෞරවයට හානියක් වෙයි වාගේ හිතලා තමයි එතන වැළකෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ ගැන දේශනා කරනකොට අපි කියනවා උන්වහන්සේ රහසින්වත් පවු නොකළසේක. බුදුහාමුදුරුවෝ ළඟ හොරෙන්වත් පවු නැහැ. දැන් ගොඩක් පුහුදුන් ජනතාවල අතර හොරෙන් පවුකම් කරනවා. අර කියන්නේ කාමරේදී මදුරුවා මරනවා. එතකොට එතනදී දැන් හැබැයි පාපයට බය කෙනා කාමරේ වුණත් මදුරුවා මරන්නේ නැහැ. මේක මැරුවොත් පවු කියලා හිතලා ඔන්න වැළකෙනවා. සමහර මිනිස්සු ඉන්නවා සමාජයත් වැඩන්නේ, මට ඇති ගෞරවයකුත් නැහැ, සමාජයක ඕන එකක් මොනා කිව්වත් කමක් නැහැ, පවටත් බය නැහැ, බණ අහන්නෙත් නැහැ. ඒ මිනිස්සයා හිතුමතේ වැඩ කරනවා. ඒ මිනිස්සයාට මොන බයද දෙන්න ඕනේ? දඬ බය, දඬුවම. අන්න එතකොට රජතුමා විසින්, එතකොට අපි පොලිසිය තියන්නේ ඒකනේ. දැන් අපේ රටක පොලිසිය හරි උසාවිය හරි හිරගෙවල් හරි තියෙන්නේ ඔන්න ඔතනදී තමයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ බයත් තියෙන්න ඕනේ. අර බය තුන කියන එක තමා විසින්ම හික්මන දෙයක්. හැබැයි දඬුවමට දැන් සමහර මිනිස්සු දඬුවම් වලට බය නැතිව වැඩ කරනවා. ඉතින් අපි කියමු දැන් පොලිසිය කිට බයයි. ඇයි? හොරකම් කරන්න බයයි, පොලිසියෙන් ගුටි කණ්ඩ වෙයි, හිරේ යන්න වෙයි කියලා එහෙම වැළකෙනවා. එතකොට ඔන්න ඔය බය හතර නිසා තමයි මිනිස්සු වැරදි වැඩ වලින් ඈත් වෙන්නේ. එතකොට අපි සමාජයේ අපි හිතනවා නම් බණෙන්ම හදන්න පුළුවන් කියලා, ඒක වැරදි. බණෙන්ම හදන්න බෑ. ඒ නිසා අර රාජ්‍යයේ දඬුවම් ක්‍රමයක් අවශ්‍ය වෙනවා. බණත් ඕනි. සමහර වෙලාවට අපි හිතන්නකෝ සමහර වැරද්දක් කරන කසිප්පු කරන මිනිස්සෙක් හිතුවත් එහෙම පොලිසියට අහුවෙන්නේ නැති වෙන්නේ මේක කරා නම් කමන්නේ නැහැ කියලා හිතනවනේ. හැබැයි ඒ මිනිස්සයා වගේ තවත් කෙනෙක් හිතන්න පුළුවන් පොලිසියට නීතියට බය නෙමෙයි, මේක පව් වැඩක්නේ කියලා හිතලා ධර්මය අනුව හැසිරෙන අයත් ඉන්න ගොඩක් හරි. එතකොට ධර්මයත් ඕනි, එතකොට නීතියත් ඕනි. ඒ බුදුහාමුදුරේ ඒකයි කිව්වේ මේ මිනිස්සු බය නිසායි වැළකෙන්නේ. එහෙනම් ওই බය හතරම එකතු වෙච්ච තැන
මිනිස්සු සමාජය හදන්න පුළුවන් හොඳම එක ඔය මේ බය හතර තමයි. හොඳයි. මිනිහා නොහදා රට හදන්න බෑ කියලා අපවත් වූ අදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජනීය මඩිහේ පඤ්ඤාසිංහ මහානායක හාමුදුරුව දේශනා කරා. උන්වහන්සේගේ මුවග රැවදුන්නු ආදර්ශ පාඨය එයයි. මිනිහා නොහදා රට හදන්න බෑ කියලා. ස්වරසිංහ මැතිතුමනි, අපේ හාමුදුරුව කදිම ප්‍රවේශයක් ලබා ගනිමින් කියා සිටියා වගේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලත් අපිට ඉස්සලාම මේ 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 හොඳ දෑ කරලා මේ සුයහපත් දේවල් කරලා සුගතියට යන්න පුළුවන් වගේම නරක නොහොමිනඟම් කරොත් දුගතියට යන්න පුළුවන් කියලා පේතවත් උපකරණය සහ විමානවත් උපකරණයෙන් බණ කිව්වා. ඒ නිසා ඕනෑම කෙනෙකුට එකපාරටම ගැඹුරු දහමක් කියලා දෙනවට වඩා අපේ හාමුදුරුව කිව්වා වගේ පවට බය ඇති කරලා පිනට නැඹුරු කරලා එයින් පසුව ලැබෙන ඵල විපාක ගැන අවබෝධයක් ඇති කරනවා නම් මම හිතන්නේ ඒක බොහෝ සෙයින් මහෝපකාරී වෙනවා සමාජයක් සුගතියට ගන්නට. ඔබතුමා කොහොමද දකින්නේ ලාංකීය ඉතිහාසය පිළිබඳව හොඳ කියවීමක් ඔබතුමාට තියෙනවා? ඒ නිසා මම කැමතියි මේ ඉතිහාසගත ජනමූල ආශ්‍රිත කරුණු වලින් ඔබතුමා අපට ප්‍රවේශයක් ලබා දෙනවා නේද? බොහොම ස්තුතියි අපේ නායක හඳුනන අවසරයි මැතිතුමනි. දැන් අපේ ස්වාමින් වහන්සේ ඉතාම අපූර්වට මේ මිනිස්සුකගේ පුද්ගල බද්දව සහ ධර්මානුකූල මේ ප්‍රශ්නයට හොඳ ප්‍රවේශයක් ගත්තා. මම කැමති තව පොඩ්ඩක් වෙනස් පැත්තකින් යන්න. මොකද එතන තමයි මේකේ පදනම තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. දැන් අපේ කිසිම තැනක මිනිස්සු පෞද්ගලිකව හෝ මේ මේ තනිතනිව ඉන්නේ නැහෙනේ. තියෙන්නේ සමාජ, ජන සමාජ. එතකොට ඕනෑම ජන සමාජයක මිනිස්සු විශාල ගාණක් ඉන්නවා. 100,000 ගාණක්, කෝටි ගාණක් ඉන්නවා. එතන බුදුරජාණන් වහන්සේම අපේ හාමුදුරනේ දේශනා කරවදාලා නානත්ත කායා නානත්ත සංඥා. එතකොට මිනිස්සු එක එක මිනිස්සු විවිධාකාරයි. එතන විවිධාකාර මිනිස්සුන්ගෙන් තමයි යම් සමාජයක් හැදෙන්නේ. එතකොට විවිධාකාර මිනිස්සුන්ගෙන් යම් සමාජයක් හැදුනහම මේ මිනිස්සු ක්‍රියා කරන්නේ එක එක ආකාරයට. එහෙම එක එක ආකාරයට ක්‍රියා කරන්න ගියොත් ඒ සමාජයට පැවැත්මක් ඇති වෙන්නේ නැහැ. ඒක සන්ධාන ගත වෙනව නෙමෙයි වෙන්නේ විසන්ධාන ගත වීම. අන්න ඒ නිසා අපි හැරිලා බැලුවොත් මේ සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් අතීතයේ ජන සමාජවල සිරිත් විරිත් ඇති වුණා. සිරිත් කියන්නේ කළ යුතු දේවල්, විරිත් කියන්නේ නොකළ යුතු දේවල්. එතනින් ටිකක් ඉහළට ගියාම තමයි ඔබතුමා උගන්වනවා වාගේ නීතිය තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා මේක කරොත් හොඳයි, නොකරොත් දඬුවමක් නෙමෙයි කිසියම් ආකාරයක පොඩි ගැරහීමක් එන්න පුළුවන්. තහංචි හිමක් තියෙන්නේ. හැබැයි ඒ සීමාව ඉක්මවල ගියහම යම් යම් දේවල් වැරදි කරාම ඒ ජන සමාජයේ විසන්ධාන ගත වෙනවා නම් මිනී මැරුවාම, හොරකම් කරාම, මංකොල්ල කාපුවාම, ස්ත්‍රී දූෂණ කරාම විසන්ධාන ගත වෙනවා නම් අන්න ඒක ලේඛනගත නීතියක් බවට පත් කළා. වරද මේකයි, වරද ඔප්පුනොත් ඒකට දඬුවම මේකයි. ඒ සියල්ල තියෙන්නේ අර සමාජයේ සන්ධාන ගත කරන්න. මගේ පෞද්ගලික හැඟීම යම් සමාජයක මිනිස්සු යහපත් වෙන්න නම් නීතියත් අවශ්‍යයි, අර සමාජයේ මූලයෙන් ආපු අර චින්තනයත් අවශ්‍යයි. අන්න එතන තමයි ඔබතුමා කියපු කතන්දරේ එන්නේ. මේ රටේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරලා බුදු දහම, මට තේරෙන්නේ නැහැ මේක බුදු දහම කිව්වහම බෞද්ධ ආගම කියන එක මට නම් එච්චරම හිතෙන්නේ නැහැ. මේ බෞද්ධ ජීවන මාර්ගයන තියෙන්නේ. කොහොම වුණත් මේකෙන් අපිට පුරුදු පුහුණු කරේ කුමක්ද? ඔන්න ඔතනනේ වැදගත් වෙන්නේ. දැන් ඔබතුමා කීවා වාගේ මිහිඳු මහ රහතන් වහන්සේ දෙවෙනි දවසේ අනුරාධපුරයට වැඩම කරලා මිනිසුන්ට දේශනා කළේ පේතවත්තු විමානවත්තු. යහපත් දේ කරොත් අපි දිව්‍ය ලෝකවල යහපත් තැන්වලට යනවා. අයහපත් දේ කළොත් එම මොකද්ද වෙන්නේ? දුක් විඳින්න වෙනවා. අන්න අපි අපායගාමී වෙනවා, ප්‍රේතියෝ වෙනවා, මේ වගේ දේවල්. අන්න එතකොට මේ ජන සමාජයේ මිනිස්සුන්ගේ චිත්ත සන්තානයේ ගැඹුරට කා වැදුනා. අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් ජීවිතයක්ද, සැපවත් ජීවිතයක්ද, අයහපත් දුක්ඛිත ජීවිතයක්ද? මේක අපේ හිත පතුලට කා වැදුනට පස්සේ අපි උත්සාහ කරන්නේ පොදුවේ කවුරුත් හොඳ සැපවත් ජීවිතයක් ගත කරන්න. එහෙමනම් අපි කළ යුත්තේ යහපත් දේවල් නොවේද? මෙන්න මේ ප්‍රශ්නේ ආවා. අන්න එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර අපේ ස්වාමින් වහන්සේ
ඉස්සෙල්ල කියා දීපු පුද්ගල බද්ධව අපි යන්න ඕනේ කොතෙන්ද? අපි අපිව උදාහරණ ගන්නවා අනුන් බයින නිසා හරි අනුන්ගේ ගර්හවට පත් වෙන නිසා ආදී වශයෙන් කාරණා හතර. මම හිතන්නේ අපි මේ මේ පොදු සමාජයේ ජීවත් වෙනකොට මේ දෙකම සමතුලිතව යා යුතුයි. මේක අපේ අතීත ජන සමාජ වල මම දන්නවා රජ රැටියේ නුවර කලාවියේ කෙනෙක් විදිහට මා කුඩා කාලයේ පවා මේක ඉතාම හොඳින් තිබුණා. ඇත්තටම පව් කරන්න වැරදි දේ කරන්න අපි බයක් තිබුණා. ඒ බය ඇති වුණේ අර අතීතයෙන් පරම්පරාවෙන් පරම්පරාවට අවුරුදු 10 ගණන් තිස්සේ ආපු චින්තනය හැඟීම අපේ ඇට මිදුළු වලට කාවැදිලා තිබුණා. ඒ නිසා අපි යමක් කරනකොට දෙපාරක් හිතනවා මේක හොඳද නරකද? යහපතක් වෙයිද අයහපතක් වෙයිද? මේක තන 100%ක් තිබ්බා කියන එකට මේක වෙන්න බැහැනේ. හැබැයි එහෙම හිතන ගතියක් තිබුණා. එතකොට එතෙන්දී අපට අපේ අතීත ජන සමාජයේ බැලුවොත් එම් පන්සලේ ස්වාමින් වහන්සේ තමයි අපිට සියල්ලේ ගුරුවරයා විදිහට ඉදිරියෙන්ම හිටියේ. ඇත්තටම මම දන්නවා අපේ පළාත්වල නම් දරුවේ ගමේ කොටහලු වුණත්, එතකොට විවාහයක් වුණත්, වෙන දුකක් කරදරයක් අසනීපයක් පිරිපතක් ආවත්, මරණයක් වුණත් අපි පන්සලේ හාමුදුරන්ගෙන් තමයි උපදෙස් ගන්නෙ. එතකොට උන්වහන්සේ කියන දේ අපිට පිළිගන්න වෙනවා. මොකද උන්වහන්සේ අපේ ජීවිතවලට යහපතක් කරනවා නම් උන්වහන්සේ ධාර්මිකව මේක කියනවා කියලා අපිට හැඟීමක් තියෙනවා අපේ යහපතට. එතකොට ඊළඟට ඔබ බලන්න අපේ පන්සල්වලට ගියහම බුදුගේ වටේ මොනවද තිබුණේ කියලා. තිබුණා බිතිසිතුවම්. මේ බිතිසිතුවම් වල බුදුගේ තිබිච්ච පිටමාලේ බිතිසිතුවම් වල වැඩිපුරම බිත්ති පල්ලෙහා සීමාවේ මොනවද තිබුණේ? අපාය. ලෝදිය වක් කරනවා, කටයුඹල නගිනවා, කියත්වලින් ඉරනවා. ඉතින් අපිට එක්කගෙන ගියාම අපේ වැඩිහිටි පෙන්න ඕම් බලාපන් පුතේ බොරු කිව්වහම වෙන දේ. උන් කටේ ලෝදිය වක් කරනවා. උන් හරකම් කරහම වෙන වැඩි. පේනව නේද? ඈ මේවා කියනවා. ඒතර පුංචි අප තුලත් මේ කාරණාව හරියටම අවබෝධයක් නැති උනත් කිසියම් ආකාරයක අනුංගදී ගන්න හොඳ නැහැ, බොරු කියන්න හොඳ නැහැ, කේලම් කියන්න හොඳ නැහැ. ඒ වගේ හැඟීමක් අපිට ඇති වෙනවා. එතකොට අර ජන සමාජයෙන් ආපු යහපත් දේ කරන්න ඕනේ කියන උරුමය අපි ඒව කරනකොට අගේ කරනවා. දැන් නිකන් හිතන්නකෝ, දැන් අපේ ගෙදර අප්පච්චි හිටගෙන ඉන්නවා නම් දරුවෝ වාඩි වෙනවද? දරුවෝ නෙමෙයි, අපේ අම්මමත් වාඩි වෙන්නේ නැහැ. අප්පච්චි වාඩි වුණාම තමයි අපි වාඩි වෙන්නේ. මොකද වැඩිහිටියන්ට ගරු කිරීම. අපි සිංහලෝවාද සූත්‍රය බලන්නකෝ. ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ කියලා තියෙනවානේ. එතකොට මේ වාගේ හොඳ මේ අපිට වැලියුස් කියලා මේ දේවල් අපිට ඒ සමාජයෙන් ආවා. එතනින් එහා පැත්තට අපිව පොඩි කාලේ හැම පොයෙටම අපිව පන්සල් එක්කගෙන ගියා. අපිට ඒ තරම් ලොකු අවබෝධයක් නැති වුණත් වැඩිහිටියෝ ඝාතකිනම් අපි ඝාතක කියන්න ඕනේ. අර බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන පුදුමාකාර සතුටක් අපි ලබනවා. ඒක අපිට ධර්මයේ අවබෝධ වෙලාද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ හික්මීම අපිට හම්බ වුණා. හැබැයි දැන් වෙනකොට ඒ ජනමූල උරුමය අපිට ඒ ආකාරයෙන්ම තියනවද? ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මේ ඊටාම මෑත දශක 2 3 4ක් ඇතුළත මේ අපිට ආපු සංස්කෘතික උරුමය අපෙන් බරපතල විදිහට ගිලිහී යමින් යනවා. එතකොට මේ ප්‍රතිමාන මේවා ඇත්තටම තවදුරටත් අපි ආරක්ෂා කරනවද නැත්නම් ගණන් ගන්න නැති තත්ත්වෙටපත් වෙමින් තියෙනවාද? මේ ගැටලුව අපි ඉස්සරහා තියෙනවා. මේක හරි ඛේද වාචකයේ තමයි මා දකින. දැන් ලංකාව කියන්නේ බෞද්ධ රටක්නේ. ලංකාව කියන්නේ බෞද්ධ රටක්. නමුත් අපේ රටට මේ මේ මෑත කාලේ මම කියන දශක 3-4කට මෙහා පැත්තේදී වෙච්චි විශාල දේශපාලනික ගැටලු තමයි මේ අවියවල තමයි. ඒ නිසා අපේ සමාජ දේහය එක්තරා ආකාරයෙන් පුපුරා යමින් දෙදරා යමින් තිබෙනවා. ඒ නිසා මේ තියෙන අගයන් ප්‍රතිමානයන් අපි තවදුරටත් ගණන් නොගන්නා තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. අපි අපේ හදවතට තට්ටු කළ බැලුවොත් මේක තමයි යථාර්ථය. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි 10 මිනුත් ඈත් වෙනවා පුද්ගලයන් වශයෙන් අර සමාජ සාර ධර්ම වුණත් ඈත් වෙමින් ඉන්නවා. අපි හමුවේ තියෙන බරපතල ගැටලුව මෙන්න මේක තමයි. උත්තම පුරුෂාර්ථවලට ඉඩකඩක් නැතිව සමාජයේ සංස්කෘතික සෝදාපාලුවකට ලක් වෙනවා. සભ્યත්වයට කනකොකා හඬනවා. ඒ නිසා තමයි නීතිය ඉදිරියේ නඩු ගොඩ ගැසෙන්නේ.
වැරදිකාරයෝ වැඩි වෙන්නේ, චූදිතයෝ වැඩි වෙන්නේ. ඒ නිසා තමයි සමහර විටක රාජ්‍ය යාන්ත්‍රණයේ පවා යම් යම් හැලහැප්පීම් ඇති වෙන්නේ, විපර්යාසයන් සිදු වෙන්නේ. මොකද වැරදිකරුවන් වැඩි, වැරදිකරුවන් බවට පත්වන චූදිතයන්ව ගාල් කරන්න තිබෙන ඉඩකඩ, සිරකරුවන් නඩත්තු කරන්නට යන වියදම වැඩි. ඒ මුදල් අපිට ඉතිරි කරගන්න පුළුවන් නම් තව පාසල් ගණනාවක් අරින්න පුළුවන්. ඔබතුමා අත්දැකීම් පිරිපුන් ජනාධිපති නීතිඥවරේ, අපරාධ නීතිය පිළිබඳව හසල දැනුමක් තිබෙන ප්‍රාමාණික උගතෙක් වගේම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරේ. ඒ විතරක් නෙමෙයි, ඔබතුමා දේශනයට පමණක් සීමා නොවෙමින් ප්‍රායෝගිකව නීතිය හමුවේ නැත්නම් අධිකරණ ගණනාවක, ලංකාවේ ප්‍රදේශ ගණනාවක ඔබතුමා පෙනී ඉන්නවා, සක්‍රීය ප්‍රායෝගික නීතිඥවරේ. ඔබතුමා කොහොමද දකින්නේ මේ ප්‍රවණතාවයක් හැටියට මා මේ යෝජනා කරන, නැත්නම් මා මේ කියන දේ සත්‍යක් නොවේද? මේ එන්ඩෙන්ඩ අපරාධ රැල්ලක් වැඩි වෙනවා, ඒ හරහා නීතිය ඉදිරියේ නඩු ගොඩ ගැසෙනවා, නඩු අසන්නට යන කාලයත් එක්ක මේ රටේ සමාජයේ සංවර්ධනයට යන කාලය අවගමනයට ලක් වෙනවා කියන එක මා කිව්වොත් ඔබතුමා පිළිගන්නවද? ඒකට හේතුව අපේ ගරුතර ස්වාමින් වහන්සේ මේකට දාර්ශනික පදනමක් සහ බෞද්ධ පදනමක් සැපයුවා. එතෙන්දී දණ්ඩන බිය ගැන කතා කරා. මේ ලංකාවේ අවසාන වරට මරණීය දණ්ඩනයක් ක්‍රියාත්මක වෙන්නේ 1976 ජූලි 23 වෙනිදා. කියන්නේ තමයි අවසානික. එදා සිට මෙදාතුර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළා නෑ. සශික දකින්න ඇති අපරාධ දැනුත් මරණීය දණ්ඩනය නියම කරනවා. එහෙම කළා යන විත්තිකරුව කොහොමද යන්නේ පත්තරවල වැටෙන්නේ වී අකුර පෙන්නගෙන හිනා වෙලා මිනිස්සුන්ට අතවනාගෙන යන්නේ? මොකද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. අපි අත්දැකීමෙන් දන්නවා ඊට පෙර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙනකොට මිනිස්සු එහෙම යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සමාජයට දෙන ඡායාරූපයෙන් හරි පණිවිඩය මොකද්ද? ඔබ වහන්සේ කිව්ව පරිදි දණ්ඩන බිය නැහැ. ඒ මම එක එක අරගෙන පෙන්වන්න උත්සාහ ගන්න. ඒ නිසා මේ දණ්ඩන බිය නැති වෙලා තියෙනවා. මරණීය දණ්ඩනය විහිළුවක් වෙලා තියෙනවා. මරණීය දණ්ඩනය කියන එක වීරයව හදන තැනක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමා පැහැදිලි කළා ස්වාමීන් වහන්සේ, අතීතයේ අර අපි ඔබ වහන්සේත් කියා සිටියේ මේ අතීතයේ අපි බයක් තිබුණා. ඒ බය මේ මරණීය දණ්ඩනය තුලින්ම ක්‍රියාත්මක වීම තුලින්ම, අර මං කිව්ව උදාහරණ ඡායාරූප පත්‍ර වැටෙන එකෙන්ම බිය නැති කරලා තියෙනවා. ඒකේ හොඳ නරක කියන එක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහ නැති කරලා තියෙනවා. ඉතින් ඒ එක්කෝ මරණීය දණ්ඩනය අයින්ම කරලා දාන්න ඕනේ, එහෙම නැත්නම් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනේ. මගේ අදහස නම් ඒකයි. ඒ වගේම මම ඔබතුමා මගෙන් බලාපොරොත්තු වෙනවා, මම හිතන්නේ නීතිය පිළිබඳව මේ ගැන ප්‍රවිෂ්ඨ වෙන්න. නීතිය ගැන කතා කරනවා නම් බුද්ධ දර්ශනයයි නීතියයි අපරාධ නීතියයි බොහොම එකටම සමගාමීව යන දෙයක්. ඇයි? කිසිම අපරාධයක් මානසික ධාතුව නැතුව අපරාධයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම හැම අපරාධයක්ම චේතනාන්විතව වෙන්න ඕනේ, එක්ක දැනුම මත වෙන්න ඕනේ කියන එක පැහැදිලිව දක්වනවා. හොරකමක් සිද්ධ වෙනවා නම් වංක සහ වංචනික ලෙස ඩිස්ඔනස්ටි ෆ්‍රොඩියුලන්ට් කියන විදිහට මේ විදිහට වර්ධ නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා බුදුදහමයි පැහැදිලිවම අපරාධ නීතියයි එකට සමගාමීව යන්නේ. මානසික ධාතුව නැතුව නෑ. ඒ වගේම අපි විත්තිවාචක ගැන බැලුවොත් මානසික විකලත්වෙන් ඉන්න, සිහි විකලත්වෙන් ඉන්න කෙනෙක්, එයා 77 වගන්ති යටතේ වැරදක් වෙන්නේ නෑ. ඒත් මානසික ධාතුව ප්‍රශ්නයක්. බලහත්කාරයෙන් මත්පැන් පෝලා අපරාධයක් කරොත් ඒක නිදහස් වෙනවා. ආත්ම ආරක්ෂාව තුල කටයුතු කරොත් නිදහස් වෙනවා. මිනිමරුමක් වුණත් හදිසි සහ බලවත් ප්‍රකෝප කිරීමක් නිසා වුණොත් අඩු වර්ධකට, එහෙම නැත්නම් මිනිමරුම නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වැටෙනවා. ඉතින් මේ අනුව පෙනියන දේ තමයි මානසික ධාතුවත් එක්ක තමයි අපරාධ නීතිය සැකසීලා තියෙන්නේ. ඒ නිසා දෙක දණ්ඩන බියයි අර වරද්ද කරන බියයි අතරේ වෙනසක් තාක්ෂණිකව පෙනුනාට බෞද්ධ දර්ශනයේ අපරාධ නීතිය අතරේ සැබවින්ම එකටමයි මේ දර්ශන දෙක යන්නේ. ඉතින් අපි යෝජනා කරන්න වෙන්නේ දණ්ඩන බිය කියන එක දැන් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තියෙන්නේ. මිනිස්සු ඒ ගැන බය නැහැ. මොකද අපි දැන් මිනිස්සු අහන දේ තමයි අපරාධ නීතිඥයෝ හැටියට අපි අහනවා අයගෙන්. ඒගොල්ලෝ දිට්ඨ ධම්ම වේදිනිය කර්මය විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ අහනවා ඇයි අපරාධ කරන මිනිස්සු කොහොමද සමාජයේ යෙහෙන් වැජබෙන්නේ? ඇයි දේශපාලන ලෝකේ ප්‍රබල චරිත වෙලා තියෙන්නේ සමහරලාවට? මේ වගේ දේවල් මේ අපෙන් අහන දේවල් කියන්නේ. ඇයි සමහරලාට අපිට රෝහල් වාට්ටු නැත්තේ? ඇයි ඇති හැකියාට පමණක් බන්ධනාගාරය ඉඩ දෙන්නේ? එන මේ වගේ මිනිස්සු අහනවා. ඒ නිසා පරමාදර්ශ වෙලා තියෙන්නේ අපරාධ නීති ශාස්ත්‍රයේ
බලය තියෙනවනම් හැකියාව තියෙනවනම් ඒගොල්ලන්ට අපරාධ නීති ශාස්ත්‍රය උනත් ගොඩ එන්න පුළුවන්. මොකද නඩුවක් අහලා අවසන් කරන්න ස්වර්ණසේක මහත්මයා අවුරුදු 20ක් විතර යන අපරාධ නඩුවක්. ඒ වෙනකොට සාක්ෂිකාරියෝ මිය ගිහිල්ලා. සාක්ෂිකාරු එක්ක අපේ ගම්වල පවුල්වල එකතු වෙනවා. ඒ නිසා සාක්ෂි දෙන්න මැලි වෙනවා. ඒ නිසා විත්තිකාරෝ නිදහස් වෙනවා. මේ සියලුම ක්‍රමේ තියෙන වැරද්ද නිසා සමාජයේ පිළිගැනීමක් නිසා මිනිස්සු ඒ දිට මේ ආත්මෙම පටිසන්දිනවා කියන එක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මිනිස්සු හිතනවා ඊළඟ ආත්මෙ වුණහම මොකෝ. ඒ නිසා මිනිස්සු ධර්මයෙන් වුණත් හැසිරෙන්න ඒක බයක් කියලා නැහැ. මේ නීති ක්‍රමේ වැරද්ද නිසා. අඩුම ගානේ දනුවම් දීම වුණා නම් දැන් අපි දන්නවා යාපනයේ නඩුව දැන් විද්‍යා නඩුව මේ කරගෙන යනවා මේ දවස්වල. දැන් දනුවම් දීන් ඇති. රීටා ජෝන් නඩුව වගේ ත්‍රිපුද්ගල විනිශ්චයකාර නඩු තිබිච්ච ඒවා නඩුව අසා තීන්දුව ඉක්මනින් දුන්නා. එතකොට ජනතාවට දැන්නවා මෙන්න නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් මේ නිසා නීති ක්‍රමයේ අඩුපාඩු නිසා අපේ ධර්මයේ තියෙන මේ දික්ත ධම්ම වේදිනිය කර්මය ඔප්පු වෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු බය නැහැ. නීතියට බයත් නැහැ, ආගමට බයත් නැහැ. ඉතින් මේ தත්ත්වය තුල තමයි ගරා හැටිම් වෙලා තියෙන්නේ. නැත්තම් පැහැදිලිවම නීති ශාස්ත්‍රයයි බෞද්ධ දර්ශනයයි අපි ඒක තමයි රොබතුමා කිව්ව ජාත්‍යන්තර නීතියට අපි පෙන්නා සිටියේ බෞද්ධ නීතිය. චේතනහම් භික්කමේ කර්මම් කම්මම් වදාමි කියන එකයි මෙන්සයා. එහෙම නැත්නම් මානසික ධාතුව නැතුව අපරාධයක් වෙන්නේ නැහැ කියන එකයි අපරාධ නීතිය සංකල්පයි. පැහැදිලිව බෞද්ධ දර්ශන සංකල්පයි ඉතාම පැහැදිලිවම එකට යන දෙයක්. හොඳයි. එනස අපි කතා කරන එක අතිශය කාලෝචිතයි. නැත්නම් අපි මාතෘගානුකූලයි මේ බෞද්ධ මාධ්‍ය ජාලය හරහා මෙවැනි දෙයක් කතා කිරීමම මම හිතනවා ඉතාමත් වැදගත් කාරණාවක් වෙනවා අඳුරට එළියක් වැඩසටහන තුලින්. අපේ හාමුදුරනේ මේ විද්වත් දෙපළම කියා සිටියේ මේ නීතියේ තිබෙනා වූ යම් යම් අඩු ලුණුකම් නැත්නම් ඒ සිදුරු තුලින් රිංගා යමින් ක්‍රමවේදයේ ඇති යම් යම් පරස්පරතාවයන් නිසා මේවා සිද්ධ වෙනවා කියලා. දැන් දිටදම වේදනී කර්ම ආදී දේවල් බුදු පියරන් වහන්සේ ජීවමානව වැඩ වුණු කාලෙදී මිනිසුන්ට දැනුණු තරමටම නැත්තම් අපි අහලා තිනවා බුදුහාමුදුරුව බණක් කියූ පමණින් සෝවාන් වෙච්ච මගඵලලාභී ගිහි පැවිදි උපාසක උපාසිකාව නිදලා තියෙනවා. හැබැයි දැන් ඒ తත්වය ක්‍රමක්‍රමයෙන් ගිලිලා ගිලා කියන්නේ බුදු පියාණන් වහන්සේට කරන්න පුළුවන් ඒ ප්‍රතිහාරයන් අපිට කරන්න බැරි වෙන්න පුළුවන්. අපි භික්ෂු පරම්පරාවට කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් දැන් මේ තාක්ෂණයේ දියුණුව මිනිසුන්ගේ සොයා ගැනීම හා මිනිසුගේ මොළයේහි විකාශනය නැත්තම් මොළයේහි වර්ධනය නිසා අපි හොයාගන්නේ යම් යම් මෙවලම්. දැන් හොඳ උදාහරණයක් තමයි ඊයේ පෙරේදා රසායන විද්‍යා උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිටුණා. පිටුණු එක අපේ පොලිසිය දක්ෂතාවයෙන් නැත්තම් අපේ CID එකේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂතාවයෙන් කෙසේ හෝ හොයාගත්ත නැත්තම් සමහර විටක නැවත මේ මහ වියදමක් දරලා අර දරුවන්ගේ හිත ඔක්කොම කඩලා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රේ නැවත මේ පවත්වන්න තිබුණා. නමුත් මේ එක යන්තම් වැලකිලා සිදුවෙච්ච සිදුවීම හොයාගත්තා. ඒ සිදුවීමේ මහා මූලකාරයා පාසල් දරුවෙක්. ඔහු විද්‍යුත් උපකරණයක් මාර්ගයෙන් තමයි ඒක ඒ ගුරුවරයාට ලබා දීලා තියෙන්නේ. ඉතින් ආදි වශයෙන් ඔහොම තත්ත්වයක්. දැන් මේ සමාජයේ එන්නෙන විපරීත වෙන එක හැමතැනම ආපසු හැරෙන්නේ නැහනේ. මේක තවත් විපරීතම වෙනවා මිසක්. දැන් අපිට හිතන්න පුළුවන් මෙහෙම දෙයක්. ලෝකේ හොඳ කියන එක ඉහළටම ගිහිල්ලා ඕන දෙයක් ඉහළට ගියොත් ආපහු පහළට එන්න එපා. ගුරුත්වාකර්ෂණ නියමය අනුවත් ඒක එහෙමනේ. ඒ නිසා මේ වෙන්නේ මේ අගාධයට යෑමද නැත්නම් මේ අවගමණයද මොකක්ද අපි හඳුරේ වෙන්නේ? මොකක්ද අපිට අනාගතයේ බලාපොරොත්තු දැස් දල්ලා ගන්න බැරිද? මේවා යථා තත්ත්වයටපත් වෙලා පෙර තිබුණා වගේ යුගයක් එයි. නැත්නම් මේ නරක කවදාක්වත් හැමදාම දිනන්නේ හොඳ දිනනවා හොඳ නරක යටපත් කරගනී කියලා හිත හදාගන්න පුළුවන්ද හඳුරුනේ? මහත්තයෝ අපේ බුදු හාමුදුරන්ගේ කාලෙත් නරක මිනිස්සු හදන්න බුදු හාමුදුර ඉදිරිපත් වුනෙත් නෑ. අපි කිව්වොත් එහෙම ජේතවනාරාමේ අල්ලපු අත්තේ තිබුණේ ඌරු කොටුවක් චුන්දසූකරගේ මස් කඩේනේ. එතකොට මස් කඩේ අල්ලපු අත්තේ බුදු හාමුදුර ලංකාවටත් වැඩියයි කියන ධර්ම දේශනා කරන්න. එතකොට දැන් බලන්නකො බුදු හාමුදුර චුන්දසූකරට බණ කියන්න ගියේ නෑ. එතකොට ඒ වගේ තත්ත තිබුණා නැතුව නෙමෙයි. ඒ වගේ දැන් හැබැයි අද දැන් ওই தත්ත්වෙත් එක ගත්තම දැන් අර පිරිහීම කියන එක ඒක දෙමව්පියෝ පටන් දරුවෝ යනකොට දැන් අනුකරණය කියන එක තියෙනවනේ. දැන් පටන් ගත්තම දැන් ඔතන තාක්ෂණීය වැරද්දක් නෙමෙයිනේ. තාක්ෂණීය භාවිතා කිරීමේ වැරද්ද. එතකොට දැන් මේ ළමයින්ට වුණත් තාක්ෂණය දැන් අපි කියන්න කනගාටුයි. දැන් අවුරුදු 5ක් වර්ල්ඩ් කප් එක දිනලා තියෙනවා. අවුරුදු 5ක් ලෝක ශූරය වෙලා තියෙනවා මහත්තයෝ. අපි
මේ බ්ලූගල් සමාගම කියනවා අවුරුදු පහක්ම ලෝකෙ වැඩියෙන් කුණුහරප බලපුරට ලංකාව කියලා. අපට හරි ලැජ්ජයි. එතකොට අපි කියනවා මේ ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා අපි සින්දු කියනවා. හැබැයි අවුරුදු පහක් 2012 ඉඳලා දැන් 16 දක්වාම ලෝකෙ වැඩියෙන් කුණුහරප බලපුරට ලංකාව කියලා ඒගොල්ලෝ ග්ලූගල් සමාගම කියනවා. එතකොට මෙච්චර පිරිහුණේ ඇයි? එතකොට අපිට මේ අවංකභාවයේ පිළිබඳව මේ තාක්ෂණ භාවිතයේ පිළිබඳව මම හිතන්නේ අපේ ගොඩක් මේ අපිත් මේ කතා කරන්නේ ජනමාධ්‍ය තුල මම දකිනවා සමහරලාවට බොරු කියන තරඟ තියෙනවා. හරි. සමහරලාවට සංස්කෘතිය විනාශ කරන දේවල් තියෙනවා. සමහර නාට්‍ය තියෙනවා, කාටුන් තියෙනවා. දැන් පහුගිය කාලේ එක මහත්තයෙක් කිව්වට පස්සේ මම කාටුන් බලන්නේ නැහැ. මම බැලුවා මොකද්ද මේ කතාව කියලා බලන්න. ඒකේ හැමදාම මහත්තයෝ තියෙන්නේ මේ කාටුන්කම ළමයිගේ වැඩසටහනනේ. කවුරුවත් බලන්නේ. හැමදාම වෙන්නේ ගුරුවරයාට ලෙඩක් දාන එක තමයි ළමයි ටික එකතු වෙලා. එතකොට ගුරුවරයා අපහසුතාවයට පත් කරනවා. ඒක පුටුව පෙරලන්න මොකක් හරි කළා. අපේ සංස්කෘතිය අපට හැමදාම තිබුණේ ගුරු ගෞරවය. දැන් මේක බලා ඉන්න දරුවන්ගේ ඔළුවලට යන්නේ මොකක්ද? දැන් ගුරුවරයාට මොන හරි කරාට කමක් නැහැ. තව මේ නාට්‍යයක් මේ දසල ඒකාශනේ වෙනවා. ටීචර්ට ආදරය කරන්න හදන, ගුරුතුමියට ආදරය කරන්න හදන පන්ති ළමයි. ඉතින් දැන් මේවා දැන් බලන්න, දැන් මේ වගේ දෙයක් අපට ආදර්ශයට තියා ඒවා හිතන්නවත් ඉඩ තියන්න හොඳ නැහැ. එතකොට ළමයා තේරෙන්නේ නැහැ. ළමයා කියන එක අසරණයි. එයා අනුකරණයට හරි ආසයි. වීර චරිත වලට ආසයි. අනිත් අය ගුරුවරු කරන දේ කරන්න ආසයි. අයියලා කරන දේ කරන්න ආසයි. අක්කලා කරන දේ කරන්න ආසයි. එතකොට අපිට මාධ්‍ය හැටියට මං හිතන්නේ මාධ්‍ය වාරණ දානවා, ආචාර ධර්ම හදනවා කියන වගේ මං හිතන්නේ නීති එන්න ඕනේ අපේ බෞද්ධ සංස්කෘතිය තුළ. ලෝකේ රටවල් වල දැන් ගත්තොත් එහෙම හැම රටකම තියෙනවා. දැන් මේ මෙච්චරයි පෙන්වන්න පුළුවන්, නාට්‍ය පෙන්වන්න පුළුවන් දවසට පැය මෙච්චරයි, කාටුන් නම් මෙන්න මේව තෝරන්න ඕනේ, නාට්‍ය ඒ වගේ. දැන් අපි කොච්චර මේ මාධ්‍යයට හැදුවත් ඊළඟට ප්‍රවෘත්ති ගත්තත් අපිට බනාද පෙන්වන්නේ බලන්න. අර දේශපාලකයෝ සමහරලාට හොඳ වැදගත් කතා කරනවා, නැතුව නෙමෙයිනේ. හැබැයි අවසානේ පෙන්වන්නේ ප්‍රවෘත්ති වල මොකද? බණින එකක් කාට හරි ගහගත්ත එකක්. හරි. විශ්වවිද්‍යාල දරුවෝ කොච්චර හොඳ නිර්මාණාත්මක වැඩ කරනවද? අපිට විශ්වවිද්‍යාල දරුවෝ කොහොමද අද එන්නේ මොකද ඔළුවට? එකපාරම එන්නේ මේ කඳුළු ගෑස් කන, ගුටි කන, හැමදාම උද්ඝෝෂණය කරන නපුරු ළමයි ටිකක් තමයි විශ්වවිද්‍යාල දරුවෝ කියන්නේ. එහෙම වෙන්න බෑනේ. කවදාවත් උපාධි උත්සවයක උපාධියක් ගන්න හැටි මොන මාධ්‍යින්ද පෙන්වන්නේ? ගොඩක් හරි ඒ වගේ ඒවා ඔන්න චුට්ට ඒකත් අර ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි කවුරු හරි දේශපාලකයෙක් ඔන්න දුන්න තප්පර දෙකක් පෙන්වුවා. ඒක තප්පර දෙකෙන් තුනෙන් ඉවරයි. හැබැයි ගහ ගන්න එකක් වුණත් විනාඩි ගානක් දානවා, හොට් නිවුස් කියයි නේද, බ්‍රේකින් නිවුස් කියයි වුණා කියලා හරි ඒව පෙන්වනවා. ඒකට අපට ඕනන්නේ මොකක්ද? දැන් මේ සමාජගත කළ වැරද්ද සමාජගත කරන මේ ඊට පස්සේ ඒ දරුවන්ගේ හිත් දූෂණය වෙලා ඒ දරුවෝ අපට යහමඟ හදන්න නම් දරුවන්ට මං හිතන්නේ මුලේ ඉඳලා අපට අවංක භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි ලෝකෙ ගත්තම ලෝකෙ මිනිස්සු සමහරලාවට අපි ධර්මයේ නැහැ, පන්සිල් නැහැ. හැබැයි පන්සිල් රකින්නවා. ඒ රකින්නේ දැන් අර කුරුධර්ම ජාතකයේ මට මතක් වෙනවා. කුරුධර්ම ජාතකයේ හරි ලස්සන සිදුවීම් මාලාවක් තියෙනවා. බණ නැති කාලේ බණ රැකපු හැටි. ඒ කියන්නේ කිසිම බණක් නැහැ, බණ දන්නේ නැහැ, ධර්මයේ නැහැ. හැබැයි ධර්මයේ නැතත් ඒ ඉබේම පන්සිල් රැකලා. ඒ කියන්නේ අර මර මහත්තයෙක් වගේ ආචාර ධර්ම සමහර වර්ගයන් සමාජයේ අර වෙන් වෙන්න ඕනි, මේව කරන්න හොඳ නැහැ කියලා. ඒවා පිළිබඳ මං හිතන්නේ අපි තව තවත් මං හිතන්නේ මේ ධර්මය කියන එක අපිට මේ බුදුදහම වෙන්න ඕනේ. දැන් මොන මුස්ලිම් වුණත්, ක්‍රිස්තියානි වුණත්, ලෝකේ කතෝලික, හින්දි, ජපන් ලෝකේ කවුරු වුණත් හැම කෙනෙකුටම හොඳ දේවල් කියලා ටිකක් තියෙනවා. ඒක තමයි බණ. එතකොට මේවා පිළිබඳ මං හිතන්නේ චූටි කාලේ ඉඳලා දරුවන්ට බුදුහාමුදුර පෙන්වෙත් ඒකයි. මේවා නොමග ගියාට පස්සේ අපට ආපහු ගන්න බෑ. බුදුහාමුදුරුවොත් හාමුදුරුවන්ට දඬුවම් කළානේ. දඬුවම් කරන්නේ කියන්නේ එක එක දඬුවම් නියම කරලා තියෙනවා. කියන්නේ ශාරීරික දඬුවම් නෙමෙයි, මානසික දඬුවම. එතකොට ඔය බ්‍රහ්ම දණ්ඩණිය වගේ කතා නොකර ඉන්න අනිත් හාමුදුරු ටික එකතු වෙලා ඒ වගේ දඬුවම් ක්‍රම සමහරුන්ට නියම කරන්න ඕන. චන්න හාමුදුරන්ට බ්‍රහ්ම දණ්ඩණිය දුන්නා. ඒ කටයුතු කළේ නිකන් නෙමෙයි, මේ මිනිස්සු වැරද්දෙන් මුදවා ගන්න. ඉතින් එසේනම් අපිත් මං හිතන්නේ ධර්මානුකූලව බණත් ඕනි, නීතියත් ඕනි. අර මහත්තයෙක් වගේ ඒ කාලේ 23 දඬුවම් දෙනකොට දඬුවම් දුන්නේ නිකම නේ මහත්තයා. දැන් හිරගිය ඇතුළේ නෙමෙයි, ඒ කාලේ වැරද්දක් කරාම මේ කොණ්ඩේ ගාලා මල් මාලා දාලා බෙර ගගහ පාරක් ගානේ ගිනියනවා. ඇයි මේ ගිනියන්නේ? අනිත් මිනිස්සුන්ට කියනවා උඹලත් මේ වැරද්ද කළොත් හම්බ වෙන්නේ මේක තමයි. එතකොට ඔක්කොම බය වෙනවා.
ඇයි ප්‍රසිද්ධියේ දඬුවම් කරේ හන්දිවලට ගිහිල්ලා කසපාර ගෙවි හන්දිවල එල්ලලා මැරුවේ හන්දිවල එතකොට මිනිස්සු ඔක්කොම බය වෙනවා මටත් මේ වැඩේ වෙනවා අර අපායේ පෙන්නලා විහාරගේ බය කරා වගේම දඬුවම් දෙන එකත් ප්‍රසිද්ධියේ කළා ඉතින් මේව මං හිතන්නේ මේ ප්‍රසිද්ධියේ දඬුවම් කරන්න කියනවම නෙමෙයි එතකොට අපි ධර්මියත් එක්ක යන වගේම දඬුවම කියන එකත් අපට අවශ්‍ය වෙනවා හැබැයි ඒක මං හිතන්නේ සමාජයේ අර මාධ්‍ය ධර්මයේ ඔක්කොම එකතු වෙලා යන්න ඕනි වැඩ පිළිවෙලක් ඉතින් මං හිතන්නේ රාජ්‍ය අනුග්‍රහයත් අනිවාර්යෙන් ඕනි අනිවාර්යෙන් අපි හඳුරු මේ ජනමාධ්‍යෙහි තිබෙන විසමතුලිතය පිළිබඳව කියා සිටියා සරසිංහ මහත්තයා මේ දිනවල ඔබ වහන්සේ කියපු ඒ ටෙලි නාට්‍ය මම නරඹන්නේ අතිශය හෘද කම්පණයකින් යුක්තව හේතුව මගේ දරු පැටව දෙන්න නින්දර ගියාට පස්සේ තමයි මම බිරිඳත් සමග නරඹන්නේ ඒක වැඩිහිටි අපට ගැටලුවක් නෑ ඒක බැලීමේ ඒක හරිම ආකර්ෂණීය ටෙලි නාට්‍යයක් නාට්‍ය නම හෝ නාලිකාව මම කියන්නේ නෑ හැබැයි ඒකේ තියෙන්නේ පාසල් ප්‍රජාව දරුවෝ පාසල් දරුවෝ අතර තියෙන පාසල් ප්‍රේමය ඔවුනුන් අතර තිබෙන දෙබස් ආදී දේවල් ඒ අතරතුරේ අපි හඳුරු කිව්වා වගේ ගුරුවරියට සරදම් කරන එක ගුරුවරිය පිළිබඳව ආලැහැඟුම් පහළ වෙන එක එහෙම නැත්නම් ඒකේ සාධාරණීකරණය වෙනවා අනිවාර්යෙන් පාසල් යන කාලේ ප්‍රේමයක් තිබිය යුතුමයි කියලා. දැන් ඒක සැබෑ ලෝකෙ එහෙම වුණා වුණත් අපි ඒක ප්‍රසිද්ධිය කියන්නේ නැහනේ. දැන් අපි එවකට බලපු ටෙලි නාට්‍ය අතරේ දූ දරුවෝ නෑදෑයෝ සත්පුරවැසියෝ සූර්ය දරුවෝ යශෝරාවය එකමවකගේ දරුවෝ මේ ලාහිරු දහසක් ආදි වශයෙන් නම් පෙළක් කියගෙන ඉහැගේ අපේ සෝමවීර සේනානායක මැතිතුමාගේ ධම්ම ජාගොඩ මැතිතුමාලගේ පරාක්‍රම නිර්යල්ලයන්ගේ ආදි අය නිර්මාණය කරපු මේ රූපවාහිනී ලංකාවට හඳුනාදුණු මුල් කාලේ විකාශය වෙච්ච නාට්‍ය. ඒවෙන් කිසිම විරසකින් අපේ හිත් දූෂ්‍ය වුණේ නෑ. දැන් නරක නොහොමිනා අනියම් සම්බන්ධතාවයක් පවා පෙන්වන්නේ අතිශය කලාතුරකින්. හැබැයි දැන් මේ ඉන්දියාවේ ඉඳලා අනයනය කරපු හින්දි නාට්‍ය රැල්ල හරහා අනියම් සම්බන්ධතාවය කියන එක සමාජගත වෙනවා. ඒක තිබිය යුතුම දෙයක් මේ සමාජයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා. බිරිඳට හෝ සැමියාට හොරෙන් යම් යම් දේවල් සිද්ධ කරන එක ලෝකේ සමාජයේ තිබිය යුතුම දෙයක් කියලා සාධාරණීකරණය වෙනවා ඒ නාට්‍ය හරහා. ඒ වගේමයි දැන් ඔය අපි දැන් මෑත කාලේ බලන තරුණ ප්‍රජාව ඉතාමත්ම ලගන්නාසුළු ලෙස ආකර්ෂණය කරගන්න නාට්‍ය සින්තටික් සිහින බවට පත් වෙලා තියෙනවා. ඒ හීන අතරේ ජීවත් වෙන අය අර මුළු ඇඟම වයරින් කරගෙන ෆෝන් එකේ ජීවත් වෙනවා වගේ අම්මා තාත්තත් එක්ක කතා බහක් නැති කන කෑම ගැනවත් අවධානයක් නැති ටීවී එකට ඔළුව දාගෙනම ඉන්න සමාජයක විපරීත ලෝකෙක මං හිතන්නේ හොඳ නරක මොකද්ද කියලා වෙන් කරගන්නවා තියා හරි වැරද්ද කියන්නේ මොකද්ද කියලා තියා ලෝකෙ මොනවද වෙන්නේ කියලාවත් අවබෝධයක් නැති තත්ත්වයක්. ඒ නිසා මේ රට සමාජයේ නරකට පෙළඹෙන්න නැත්තම් අපි කලින් කතා කරපු අපේ මාතෘකාව වෙච්ච සාරධර්ම පිරිහීමට ප්‍රධාන හේතුවක් ජනමාධ්‍ය. මේ ජනමාධ්‍යට නියාමනයක් වාරණය කෙසේ වෙතත් නියාමනයක් තිබිය යුතුයි කියලා වෙන රටවල වගේ අපිට යෝජනා කරන්න සිද්ධ වෙන ඔබතුමා මොකක්ද දකින්නේ ගැන? ඉතාම ගැඹුරු පැත්තකට යන්නේ නමුත් දැන් අපි සියලු දෙනාගේම අදහස් එහෙම කැටි කරලා ගත්තාම අපිට එන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි අපේ සමාජයේ නාය ගිහිල්ලා කියන එක අවිවාදයි. හරි. එතකොට ඒකට එහෙම වෙන්න හේතු දෙකක් මතුවුණා. එකක් තමයි අපේ සාම්ප්‍රදායික ප්‍රතිමාන ඇගයුම් කිනේව බිඳ වැටීමෙන් තිබෙනවා කියන එක. එතකොට ඊගාවට අපේ ආචාර්යතුමා කියපු අනෙක් කාරණාව තමයි ඒ සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගයන්වල යම් යම් ගැටලු තියෙනවා කියන එක. මේක හරි. නමුත් අපට සිද්ධ වෙනවා සසික මේවට බැන බැනා ඉඳීම නෙමෙයි අනේ අපොය කියම ඉඳීම නෙමෙයි කළ හැකි යමක් කිරීම අපිට හැකි පමණින් හෝ කිරීම. මෙන්න මෙතෙන්දී මා දකින දෙයක් තමයි එකක් තමයි අපේ ජන සමාජයේ කොතනක ඉන්නවෝ අපි අපේ ඉතාම පෞද්ගලිකව ගත්තොත් අපේ යහපත සැපත ප්‍රාර්ථනා කරනවා නම් අපි හැමෝම එහෙමයි කරනවා නම් අපි ඒ සඳහා යා යුතු මාර්ගය නිවැරදි මාර්ගය කොහෙන් හෝ තෝරා ගත යුතුයි. ඒකට තියෙන පන්සල තමයි එක. දෙක තමයි ඔබ කියනවා වගේ මේ බිඳවැටීමට තියෙන ගොඩක් හේතු අතර එක ප්‍රධාන හේතුවක් තමයි ඔබ මගෙන් අහපු ජනමාධ්‍ය. දැන් අපේ ගංගොල්ල කතාවක් තියෙනවානේ බුලත් මඩිස්සලේට හෙන ගැහුවෙන් පස්සේ හුණු කිල්ලෝට ගැන මොන කතාවද කියලා ද වෙලා තියෙන එක. එතකොට ජනමාධ්‍යෙමේ හෙන ගැහිීමට ලොකු බලපෑමක් කරලා තියෙනවා. ඇත්තටම අපේ හාමුදුරු ඉතාම පැහැදිලිව කිව්වා තාක්ෂණයේ වර්ධනෙමේ තාක්ෂණ භාවිතා කිරීමේ වරද. අන්න ඒක වෙන්නේ ඇයි? ඕකට ගැටලුව මට දැනෙන විදිහට නම්
අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු අර අල්පේච්ච ජීවිතය අපෙන් ගිලිහි යමින් තියෙනවා ඉතාම දරුණු විදිහට. ඒකට හේතුව තමයි අපි වර්තමානයේ ජීවත් වෙන අතිශය තරගකාරී සමාජයක. හැමතිස්සෙම රේස් එකක යන්නේ. හැබැයි ඒ රේස් එක දුවන්නේ අපේ තියෙන අර අගයීම් ඒ හොඳ යහපත් ගතිගුණ සේරම පැත්තකට දාලා මොකක් හරි හම්බ කරගෙන ඉහළට යන්න. නමුත් රේස් එක දුවලා ගිහිලා නැවතිලා බලනකොට හතිය මිසක් ලැබුණු දෙයක් නැහැ. මේක තමයි ප්‍රායෝගික සත්‍යය. හැබැයි අපිට වෙලා තියෙන ඒක හිතන්න පුළුවන් කමක් නැහැ. එතෙන්ට අපිව අරන් යන්න හරියට උදව් කරනවා ඔබ කිව්වා වගේ ජනමාධ්‍ය. හැබැයි ජනමාධ්‍යවල තියෙන හැම බැරි සටහනක්ම ඒ තත්වයේ කියලා මම කියන්න සාහසික වෙන්නේ නැහැ. ඔය තියෙන අයහපත් වැඩසටහන් අතර ඉතා යහපත් වැඩසටහන් තියෙනවා. මේක සත්‍යයක්. නමුත් අපට ජනමාධ්‍ය ඍජුවම නියාමනය කිරීමේ හැකියාවක් ලෝකේ කොහෙවත් ඇත්තේ නැහැ. යම් කිසි ආකාරයක ඔබ අපේ රූපවාහිනී චැනල හරි ගුවන් විදුලි චැනල හරි නියාමනය කරා කියමුකෝ. ඔබට අන්තර්ජාලය නියාමනය කරන්න පුළුවන්ද? කරන්න බෑනේ. මාම විශ්වාස කරන දේ අපේ රූපවාහිනී චැනල වලින් හම්බෙන දේවල් වලින් විශාල හානියක් වෙනා වගේම ඊට වඩා බරපතල හානියක් වෙනවා අන්තර්ජාලයේ ඔස්සේ Facebook එක ඔස්සේ. හරි, එතකොට මෙතෙන්දී කරන්න පුළුවන්කම තියෙන්නේ ඒවා හැකිතරමෙන් නියාමනය කරන්න පුළුවන් නම් හොඳයි. ඒකම නෙමෙයි, ඒක කළ යුතු, ඒක ගැන තර්කයක් ඇත්තේ නැහැ. හැබැයි අර මම මුලින් කිව්වා වගේ පුද්ගලයා තුළ කිසියම් ආකල්ප වෙනසක් ඇති කළ යුතුයි. කිසියම් ආකල්ප වෙනසක්. හැබැයි ඒක හිතන තරම් පහසු නැති බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත් එතෙන්දී අපට පන්සල පැත්තෙන් ඉතාම වැදගත් මෙහෙවරක් කරන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගත්තා හෝ නොගත්තා හෝ දහම් පාසල් යා යුතුම වුණා. වැන්දා හෝ නොවැන්දා හෝ පොයට වැඩිහිටියන් එක්ක පන්සල් යා යුතුම වුණා. බණ ඇහුවා හෝ නොඇහුවා හෝ බණ තියෙන දවසට ගිහිලා වැඩිහිටියන් එකත් පස වාඩිලා සිටිය යුතුම වුණා. ඒකෙන් අපිට යහපතක් මිසක් කවදාකවත් අයහපතක් උනේ නැහැ. අනිත් පැත්තෙන් තමයි ඒ පුද්ගල ආකල්ප හරි පැත්තට වර්ධනය වෙමින් අපිට පයට බිය සහ අපේ යහපත සඳහා උත්සාහවන්ත වෙන අතරම අනිත් පැත්තෙන් සිදුවිය යුතුයි ඇත්තටම වරද කරොත් වෙන්නේ නීතිමය වශයෙන් මෙන්න මේකයි කියන එක. අර කිව්වා වගේ මරණ දණ්ඩනය නියම වෙච්ච කෙනා මේ වී අකුරු පෙන්නලා යන තත්ත්වය වෙනස් විය යුතුයි. ජනමාධ්‍යවල ඇයි මේවා පෙන්නන්නේ? ඒව පෙන්විය යුතු නැහැ. මරණීය දණ්ඩනය දෙන්න බැරි නම් ඇතිතුමා මම විශ්වාස කර මට හිතෙන විදිහට මරණීය දණ්ඩනය නියම වෙච්ච කෙනෙක් ජීවිතාන්තය දක්වා හිරගෙදර සිටිය යුතුයි. මොකද කෙනෙක් දඩුවමක් කරා කියලා මරණ වට මගේ නම් එහෙම කැමැත්තක් නැහැ බෞද්ධයෙක් විදිහට. නමුත් ඔහුව සමාජයෙන් වෙන් කරලා ඒ තියන්න. නමුත් අද වෙනකොට මා දන්න තරමින් මරණීය දණ්ඩනය නියම වුණත් ඔහු විඳලා කිසියම් කාලෙකදී නිදහස් වෙනවානේ. එහෙම දෙන්න පුළුවන්නේ. ඉතින් එහෙම දැන් ඇත්තට නීත්‍යානුකූලවක ඔප්පු වුණා නම් පැහැදිලිව එහෙම විය යුතු නැහැ. අඩු ගන්න එහෙම වුණාමවත් දන්නවා මරණීය දණ්ඩනය නියමුණු නීත්‍යානුකූල ආයි ගැලවීමක් නම් නැහැ කියන එක. මෙන්න මේ දෙපැත්තම සමතුලිත විය යුතුයි. කොහොම වුණත් ඒව පැත්තකින් තිබ්බත් මම විශ්වාස කරන දේ පෞද්ගලිකව අර මිහිඳු හාමුදුරු අපිට දේශනා කරපු විමානවත්තු පේතවතු දේශනා කළා අපේ ඇතුළාන්තයේ හැදුවා වාගේ අපේ පෞරුෂය ගොඩ නගා ගැනීමේ මාර්ගයකට නොපමාව යා යුතුව තියෙනවා. අනිවාර්යෙන්ම. එසේනම් මේ පෞරුෂය ගොඩ නගාගෙන යෑමේදී මං හිතනවා අපි දඬුවමට බියවීම නැත්නම් අර කිව්වා වගේ මේ වරද කරොත් නම් මෙතනම තමයි කියන්නේ එන් එහා විකල්ප නැත කියලා හිතන තත්ත්වෙටපත් වීම වැදගත්. අපි ජනාධිපති නීතිජිතුමා වෙත හැරෙන්න කැමතියි. අපේ ස්වර්ණසික මහත්මයා කිව්වා වගේ දැන් අපේ රටේ මරණීය දණ්ඩනය නියම කරාට පස්සේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවන නිසා සතුටින් සිරගෙදරට යනවා. එතකොට ඔහු දන්නවා මේ සිරගෙදරට ගියාම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හිමි වෙනවා. යම් කාලෙකදී වෙසක් උත්සවයට හෝ නිදහස් දවසට හෝ රත්තල් දවසට හෝ පොදු සමාකාලයක් හම්බ වෙනවා. නැත්තම් ජනාධිපතිතුමාගේ විශේෂ සමාවක් හම්බ වෙනවා. එතකොට අර මරණීය දණ්ඩනය කියන අවුරුදු 20 දක්වා අඩු වෙනවා. අවුරුදු 20ක දඬුවම් විඳින කෙන අවුරුදු 15 දක්වා අඩු වෙනවා. කෙටි කාලීන දඬුවම් නියම වෙලා දඩමුදල් ගෙවා ගන්න බැරුව ඉන්න අය වගේ අය සමාජගත වෙනවා. සමහර විටක මේ දඩමුදල් ගෙවා ගන්න බැරි වීම කියන කාරණේ සම්බන්ධයෙන් නිදහස් වෙලා ගියා වුණත් අර වගේ බරපතල චෝදනාවක්
ඔප්පුනාට පස්සේ දඩුවම නියමුණාට පස්සේ ඒක ලිහිල්කරණය කිරීම ඔබතුමා කිව්වා වගේ මම හිතනවා දඩුවම් මේ වරදි වැඩි වෙන්න එක හේතුවක් බවට පත් වෙනවා. මොකද සමාජය අහන්න 10 දෙනෙක්ගෙන් මිනිස්සු මරණවට කැමති නෑ. ඔබතුමා කිව්වා වගේ මමත් අපිත් කැමති නෑ තව කෙනෙක් මේවා කරනවට. අර දතට දත ලේට ලේ පලිගන්න එක ශරියා නීතිය. නමුත් අහලා බලන්න දැන් වර්තමානයේ දැන් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ස්ත්‍රී දූෂණයට මරණ දඬුවම් දෙන්නේ නැහැ දඬුවම් සංග්‍රහය අනුව. ස්ත්‍රී දූෂණේ 1995 අංක 22 දරන සංශෝධන පනත යටතේ අවුරුදු 16කට අඩු කාන්තාවක නැත්තම් ගැහැණු ළමයෙකු සමග කැමැත් ඇති වූ නැතිව ලිංගිකව හැසිරුණොතින් එය ස්ත්‍රී දූෂණයක් කියලා අපි නීති අර්ථකථනය කරන්නේ. එතකොට ඒ සඳහා අවුරුදු 7ත් 20ත් අතර ප්‍රමාණයක දඬුවමක් දෙන්න පුළුවන් අපේ ගුරුතුමා අපිට කියලා දීපු හැටියට. ඒ නිසා ඒ උනාට දැන් මරණ දඬුවම් දෙන්නේ අතර මිනිමරුමට පමණයි. සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මොනවාද ග්‍රෑම් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගත්තොත් ඒ නිසා ඔබ මහාධිකරණයට ගියොතින් අද දවසේ මේ අද මේ දවස්වල නීති මේ 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 අධිකරණයේ නිවාඩු දවස් අධිකරණය පැවැත්වන දවසට ගිහින් බලන්න නිකමට මහාධිකරණයේ මත්කුඩු සම්බන්ධ වැරදි කොච්චර තියෙනවද? ඒ මත්කුඩු සම්බන්ධ වැරදි වලට සම්බන්ධලා ඉන්නේ කාන්තාව කී දෙනෙක් ඉන්නවද කියලා. අපි හිතනවා දැන් අපි උත්තම කාන්තාව ගැන ලෝකේ මවට අපි ගරු කරනවා. හැබැයි ලංකාවේ ආගම් ભેදයකින් ಜಾති ભેදයකින් තරාතිරම් ભેදයකින් තොරව කාන්තාව බොහෝ සෙයින් මේ මත්කුඩු වැඩි වලට ලක් වෙලා මහාධිකරණයෙන් අප නියම වෙනවා. සමහර ලාට නැත්තම් දිගටම බන්ධනාගාරගත වෙනවා. ඒ නඩු කටයුතු ඉවරනක ඔබතුමාට කදිම උදාහරණ තිබෙනවා. මම හිතන්නේ ඔබතුමා ආන්දෝලනාත්මක නඩු වලට පෙනී හිටපු මේ ජනාධිපති නීතිං කිවරේ. මට කියන්න මේ තියෙන ප්‍රවණතාවයේ හමුවේ අපි ජනමාධ්‍ය ගැන කතා කරා. ජනමාධ්‍ය මේකේ කොටස් කරුවේ දඬුවම නිසි පරිදි සිදු නොවීම ප්‍රායෝගික නොවීම මේකට හේතුවක්. අධිකරණ ක්‍රියාවලියේ තිබෙන යම් පසුගාමී තත්ත්වයක්. ඒක මේ තත්කාලීනව කතා කරන කාරණයක් නෙවෙයි. අධිකරණයේ ඔබතුමාම කිව්ව අවුරුදු 20ක් පමණ ගත වෙන කියලා. ඉඩන් නඩුව වලට ඊටත් වඩා යනවා. සිවිල් නඩුව වලට. එතකොට ඉඩන් නඩුවකට අපි ජනවාරිත් කියනවා. හරියට නිකන් ඉඩන් නඩුවක් වගේ කියලා. මොකද ඒකේ සමාජයට නඩුවේ පැමිණිලි කාර්යය නැති වෙන්න පුළුවන්. නැත්නම් විත්තිකාරය මිය යන්න පුළුවන්. නඩුව අහන විනිශ්චයකාරවරයාත් උසස් සීමක ලබලා එනතකට යන්න පුළුවන්. නමුත් නඩුව එතනමයි. ප්‍රශ්නේ එතනමයි. මේ ක්‍රමවේදය තුලත් යම් ප්‍රවණතාවයක් තියෙනව නේද? මේ සමාජයේ නරක නොහොමිනාකම් රජයන්න. පැහැදිලිවම නීති ක්‍රමය නීතිය හොඳයි. මම ඒකයි කිව්වේ අපේ නීතියයි බෞද්ධ දර්ශනයයි මේ සියලුම ප්‍රායෝගිකයි යථාර්ථවාදී. නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ තියෙන ප්‍රශ්න නිසා නීතිය පිළිබඳ විශ්වාසයක් ජනතාවගේ නැහැ. නීතිය පිළිබඳ මිනිස්සු හිතන්නේ සල්ලි තියෙනවා නම් බලය තියෙනවා නම් හොඳ නීතිඥයෙක් අල්ලලා අපිට බේරෙන්න පුළුවන්. ඒ වගේම අල්ලස් මගින් අපිට බන්ධනාගාරය තුල වුණත් වැඩි පහසුකම් ලබා ගන්න පුළුවන් කියලා මේ වගේ මත නිසා සමාජය එහෙම කලකිරීමක් නීතිකමේ ගැන තියෙනවා. නමුත් මා මෙලයි අද මම ඔබට උදාහරණයක් ගන්න කැමතියි. මම බදුල්ල මහාධිකරණයේ මම එතකොට රජයේ නීතිඥවරයෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ. බදුල්ල මහාධිකරණයේ පැමිණිල්ල මෙහෙමනකොට එක දවස් කීපයක පොලිස් නිලධාරියෝ ආවේ නැහැ. අපු නැති වුණාම ඉතින් අපි උදහසට ලක් වෙනවනේ ඒගොල්ලෝ. මොකද ඇයි රාජකාරියට ආවේ නැහැ කියලා අපිට බලයේ තියෙනවා. අපි ඒගොල්ලන්ට අඬ ගැහුවා විශේෂ නියෝගයක් දීලා. ඒකට හේතුව තමයි මෙම අපි පානුදර අරියදම්ම හඳුරෝ ඒ දවස්වල ඒ පින්කමක් කරන්න ලෑස්ති වෙනවා. අපි මේ ස්ථානයේ සම්බන්ධකක් තියෙන නේ පානුදර අරියදම්ම හඳුරෝ අපේ නිර්මාතෘ ස්වාමින් වහන්සේ. ඉතින් මම ඒ දවස්වල අපි තරුණයින් රැඩිකල් කියන මේ අපරාධ අඩු කරන්න කොහොමද අරියදම්ම හඳුරුවට ගන්න ඉස්සෙල්ලා මේ උසාවි වැඩ කරන්න කියලා අපි පොඩ්ඩක් දැඩිව කියනකොට ඒගොල්ලෝ ඇවිල්ලා පස්සේ දත්ත පෙන්නනවා. කලින් පානුදුර අරියදම්ම හඳුරුව වැඩලා ඒ බණ කිව්ව වුණාම කසිප්පු ප්‍රමාණය අඩු වෙනවා එතනින් යාට. ඒ දත්ත එක්ක මට පෙන්නවා. එතකොට මට සිද්ධ වුණා එතෙන්දී එක ගෙවෙන්න නීතියට වඩා ධර්මයේ තුලින් මිනිස්සු වෙනස් වෙනවා කියලා. ඒක ටිකක් කාලයක් ගියාම ආයි වැඩි වෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ නීතියට වඩා එතෙන්දී අරියදම්ම ස්වාමීන් වහන්සේගේ විශේෂ බෝධි පූජා ක්‍රමය සාර්ථකයි කියලා කිව්වේ. ඒ නිසා මට එදා පිළිගන්න සිද්ධ වුණා නීතියට වඩා ධර්මයේ තලින් ඔබතුමා කිව්වා වගේ මේක වෙනස් කරන්න පුළුවන්. ආචාර ධර්ම පද්ධති වෙනස් කරන්න පුළුවන්. එකම දේ මාධ්‍යයි මේ සියල්ලම නිසා මේක වෙනස් වෙනවා. ඔබතුමා පැහැදිලිවම කිව්වා අපි රූපවාහිනී නාලිකා කෙසේත් අන්තර්ජාලය ඔබ වහන්සේත් කිව්වේ කියන අන්තර්ජාලය එන්නේ ලිංගිකත්වයේ හොයාගෙන යන වැඩිම ජාතිය. ඒ නිසා අපිට කවදාක්වත් අන්තර්ජාලය නවත්වන්න බෑ. හැබැයි මම සමාගම් වල ස්වර්ණසිංහ මහත්මයා ඉන්නේ මානව සම්පත් කළමනාකරණ කියන කමිටුවේ තමයි සභාපතිත්වය එහෙම දරන්නේ. ඒකට අපි මේ තරුණ පරපුර අපි හඳුන්වන්නේ Y පරපුර කියලා. Generation Y. ඒගොල්ලෝ 1980 ඉඳන් 2000 වෙනකන් ඉපදිච්ච පරපුර හැටියට හඳුන්වන්නේ.
ඔවුන් ගැන ලක්ෂණ ඔවුන් සමාජ ගවේෂකයින් මානව සම්පත් ගවේෂකයින් විද්‍යානුකූලව ශාස්ත්‍රීය ලෙස හොයාගෙන තියෙනවා. ඔවුන් ජීවත් වෙන්නේ මේ මොහොතේ කියලා. ඒ කියන්නේ ඔවුන් කිසිම දෙයකට අනාගත ලොකු බලාපොරොත්තු නැහැ. මේ මොහොතේ ඒ නිසා ඔවුන්ව අපි යොදනවා නම් ඔවුන්ට බොහොම ඒ මොහොතේ ආස කරන අභියෝගයන් දෙන්න ඕනේ. ඒ මොහොතේ තියෙන වටිනාකම් දෙන්න ඕනේ. ඒ නිසා අපි හරි වැරදි මතයක ඉන්නවා මේ වයිපරපුර කියන අය වැරදි කියලා. එකම දේ අපිට පුළුවන් වෙලා තියෙනවාද වයිපරපුරට පරමාදර්ශ දෙන්න ඕනෙම කෙනෙකුට වීරයෙක් අවශ්‍යයි. නමුත් ඒ අයට එහෙම දකින්න වීරයෝ ලංකාවේ නැහැ. ඒ නිසා තමයි අපේ කැප්පෙටිපොළ නිලමෙතුමා සිටිද්දී අපි චේගුවේරා ගැන මම වුණත් අපි වීරයෝලේ සලකන්නේ. මොකද ලංකාවේ ඉන්න මද්දුම බණ්ඩ පොඩි ළමයින්ට මට මතකයි පොඩි කාලේ අපිට අපේ තාත්තලා එහෙම කියපු කතා ඉස්කෝලෙන් කිව්වා අයියන්ඩිය බියනවන්න මරණ සැටි මම පෙන්නුවි කියන ඔය ප්‍රකාශය තාමත් මතකයිනේ සශික අපිට. ඉතින් ඒ පරමාදර්ශ අපිටත් ඕනේ වුණේ පොඩි කාලේ මද්දුම බණ්ඩ කෙනෙක් වෙන්න මේ රට රකින්න. එතකොට කැප්පෙටිපොළ විරුවා ගැන මමත් ළඟදී තමයි ගැඹුරට ඉගෙන ගත්තේ. මම දැනන් හිටියේ නෑ එතුමාගේ හිස්කබල අපේ දළදා මාලිගාවේ ඉස්සරහා ස්තම්භයක ගබඩ මේ එතන තැම්පත් කරලා තියෙනවා කියලා. ඒක එඩින්බරෝ කියන විශ්වවිද්‍යාලයට ගෙනිහිල්ලා පරීක්ෂා කරා කියලා මම දැනන් හිටියේ නෑ. එතුමාගේ මේ වගේ වීරත්වයක් දෙන මනස සහ හිස්කබල වෙනසක් තියෙනවද කියලා සුද්ධ පරීක්ෂණය කරන ඔහු ඉසකබල ඉසගසාදා. ඉතින් මෙවැනි ප්‍රෞඩි ඉතිහාසයක් තියෙන එක අපි තරුණයින්ට දීලා නෑ. තරුණයින්ට පරමාදර්ශ දීලා නෑ. අපි අපේ තරුණ කට්ටියද ඔබ දකින්නවාද චේගේ චේගුවේරාගේ ටීෂර්ට් එකක් අඳගෙන යනවා. ඉතින් චේගුවේරා තමන්ගේ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් බොලීවියා සටනට සහභාගී වෙලා ජීවිතය කැප කරපු කෙනෙක්. ඉතින් මේ පරමාදර්ශී චරිත තරුණයෝ හඹා යනවා. චේගුවේරාට තව කමක් නැහැ බොබ් මාලිත් වීරෙක් කියලා තියෙනවා. ඒක තමයි. ඉතින් මේ தත්ත්වය ගත්තාම අපි තරුණයින්ට අපේ පරම්පරාවේ යුතුකම ඉෂ්ට කරලා නැහැ කියලා මම හිතන්නේ. මොකද මේ වයිපරපුර ඒගොල්ලෝ පූර්වේක්ෂණය කරන අනාගතේ කසාද බඳින්නේ නැහැ බොහෝ අය. ඒගොල්ලෝ තනිකර ජීවිතයක් ආස වෙනවා. ඒගොල්ල සංස්ථාගත ආගම් වලට අනුබද්ධ වෙන්නේ නැහැ. මොකද ඒවල තියෙන දුර්වලතා නිසා ඔවුන් තනියම ධර්මයේ සොයා යනවා. හැබැයි ඔබ ගියොත් පොත් ප්‍රදර්ශනයේ සැප්තැම්බර් මාසෙ ඔබ පැත්තකට වෙලා බලන් ඉන්න මේ පොත් ගන්න තරුණ ළමයි සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. තරුණ ළමයි තමන් විසින්ම ගවේෂණය කරලා ධර්මයේ හොයන මේ අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ මං අඳුරනවා. මම ඒ ගෝලියෝ පොඩ දෙනෙක් ඉන්නවා තම තමන්ගේ කිනේක ආගම් තමන්ම හොයාගෙන ගැඹුරට යන. ඉතින් අන්නේ ඒ කොටස තමයි අහිමි වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා බෞද්ධ දර්ශනයත් එක්ක අපේ හාමුදුරුවනේ ගැළපෙන එකක් තමයි මේ මොහොත ජීවත් වීම කියන එකනේ බෞද්ධාගම. අපිට හැකිවිය යුතුයි ධර්මය ඒ තරුණ ළමයින්ට ඒ විදියට කියන්නේ. මේ මොහොතේ ජීවත් වෙනවා කියන එක ධර්මයට අනුගත කරලා ඒ විදියට ඒගොල්ලන්ට අමතන්න අපි හැකි වෙන්න ඕනේ තරුණ පරපුරට. එහෙම වුණොත් මේ සමාජයේ වෙනසක් කරන්න පුළුවන්. නැත්තම් නීති ක්‍රමයේ අඩුපාඩු හදන්න අපේ රටට ඕනෙත් නැහැ ඕනෙත් නැහැ. දැන් ඔය මෑතදී කතා කරන්නේ තියෙන්නේ නඩු අහනකොට ඇයි බැරි වෙන විශේෂ අධිකරණ අහලා මේක අහන්න මේ වගේ ප්‍රශ්න සාකච්ඡා වෙනවා මිසක් ඒකට කරන්න යටිතල පහසුකම් නැහැ. ඉතින් ඒවා විසඳනවට වඩා කිව්වා වගේ ධර්මයේත් එක්ක අපි අනුබද්ධ කරගෙන මේක කළොත් මම හිතන්නේ අපේ ඇඟේ තියෙනවා ඒක. ධර්මය ඇඟේ තියෙනවා අපේ තරුණ ළමයින්ගේත් අපිට තියෙනවා. ඒක මතු කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒකට මාධ්‍ය අවශ්‍යයි. මොකද අන්තර්ජාලය නවත්තන්න බෑ. ඔය කියපු ටෙලිනාට්‍ය මමත් බලනවා. මමත් ආසාවෙන් බලනවා. ඇත්තව කියන්නේ මේක. ඉතින් මට තියෙන ප්‍රශ්නේ මං පොඩි එකතු කරන්නේ ඉස්සරහත් අපි තරුණ කාලේ බැලුවා ගොළු හදවත. දැන් මේ ගොළු හදවත තියෙන ඉස්කෝලේ ආදරයක්. ඒක නිකන් හැබැයි අර ඔය කියන විදියට ප්‍රකාශනයක් නෙමෙයි. උඹ ඇතුලෙන් එන අහිංසක ආදරයක් ගැන තමයි අපිට තිබ්බ සිහිනේ තිබ්බේ. මට මතකයි ගොළු හදවත අපි බැලුවා තරුණයෝ හැටියට. ඉතින් අපේ ඉස්කෝලේ යන කාලෙත් බැලුවා අපි. නමුත් ඒකේ තිබුණේ හරි අහිංසක සුන්දර ප්‍රකාශය නොකරන ආදරයක්. ඒ වගේ බොහොම ආදරයක් තිබුණේ. ඉතින් සංයම ඔබතුමා හරිම වචනේ කිව්වා සංයමයක් තියෙන ආදරයක් තිබුණේ. ඉතින් මෙන්න මේවා අපි තු මේ අහන අය වුණත් ඒ වෙනසක් කරනවා. මොකද විශ්වවිද්‍යාලයේ ඒ සමහර ටෙලිනාට්‍යවල වාහනේ ලෝගන යනවා. බොහොම අභවියනේ මේ රටේ ඉස්කෝලේ යන ළමයි කී දෙනෙක් වාහනේ ලෝගන යනවාද. ඉතින් ඒකේ පෙම් සම්මතය යන්නේ එහෙමනේ සමහර ටෙලිනාට්‍යවල. ඉතින් ඒ ප්‍රශ්න තියෙනවා ඇත්ත වශයෙන්ම. මමත් බලනවා කිව්වේ මමත් ආසාවෙන් කියන අපි බලනවා. නමුත් සමහරවිට දුකකුත් එක්ක බලන්නේ. ඉතින් ඒක තමයි ඒ වගේ නාට්‍ය ප්‍රසිද්ධම නාට්‍ය. ඉතින් ඒ ගැන නිසා දුකකුත් ඇති වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් තුල තමයි අපි මේක නිවැරදි කරු වෙන්නේ. නිවැරදි කර ගත වෙන්නේ. අපි හැමදුරනේ අදටත් ගම්සා කිරින් 300ක් වගේ දවසකට වෙනවා මේ ලංකාවේ. කොළඹ විතරක්ම ගණිකා වෘත්තියේ 20,000ක් ඉන්නවා. නීතියෙන් තහනම්. නමුත් මේවා සිද්ධ වෙනවා.
ඔබතුමාම පිළිගනීවි. යුද්ධ කාලේ යුද්ධ හේතුව නිසා ඔබතුමා කියන අනුරාධපුර ප්‍රදේශයේ ගණිකාවන් වැඩිපුර හිටපු තැනක්. ඒ යුද්ධය නිසා ඇති වෙච්ච දෙයක්. ඉතින් අපේ ශ්‍රේෂ්ඨ වූ පුරවරේ එහෙම හිටියද? මම කියන්නේ මේ මේවා අප තක්සේරු කරනව නෙමෙයි, සමාජ ප්‍රශ්නයන් නිසා ඇති වෙච්ච මතුවෙච්ච කරුණු. ඉතින් මේවා අප ඇත්ත කතා කරලා විසඳනවා මිසක් ඒවා ඇත්තකට දාලා විසඳන්න ක්‍රමයක් නැහැ. ඒක තමයි මම හිතන්නේ නීති ක්‍රමේ තියෙන අඩුපාඩුව සාශි. හොඳයි. බොහොම ටෝටි උත්තරයක් කරන්න දෙන්න. දැන් මෙතුමා ඉතාම වැදගත් අදහසක් ඉදිරිපත් කරා. දැන් බෞද්ධ දර්ශනත බෞද්ධ ඉගැන්වීම වල මූලික දේ තමයි ගෙවිගේ අතීතය ගැන ශෝක නොකරන්න, ආපු නැති අනාගතය ගැන හිනමවන්නත් එපා. වර්තමානයේ ජීවත් වෙන්න. මේ ජෙනරේෂන් Y කියන එක වර්තමානයේ ජීවත් වෙන්නේ. හැබැයි වැදගත් වෙන්නේ වර්තමානයේ ජීවත් වෙනකොට ඉතාම අර්ථාන්විත විදිහට ජීවත් වීම. අන්න ඒකයි නැත්තේ අපිට. අනිවාර්යයෙන්ම ඔබ සුමට සුලලිත ආදරය පිළිබඳව ඔබේ කියවීම ගොළු හදවත වැනි ඉතාමත්ම ආකර්ශනීය හෘද සංවේදී යලි යලි මෙනෙහි කරමින් ඒ පෙම්වත් යුවළ දෙස බලා අපටද පෙම්වත් විය හැකි විරහව කියන එක කොයිතරම් සුන්දර දෙයක්ද කියන දේ පිළිබඳව හිතන්නට හැකි නාට්‍යයක් වුණාට වර්තමානයේ වන විට ඒ අවරගණයේ යම් යම් ප්‍රකාශනයන් නිසා ටෙලි නාට්‍ය වේවා චිත්‍රපට වේවා සුන්දර මාතෘකාවක් වන ප්‍රේමය ආදරය වගේ දේවල් මහා ජුගුප්සාජනක විදිහට සරල සිල්ලර බොළඳ තත්ත්වයට පත් කළ තිබීම නිසා අපි ඒක තමයි හරි දෙය කියලා පරමාදර්ශයක් කොට ගන්නවා අපේ වර්තමාන පරපුරේ. එතකොට අර ස්වර්ණසිංහ මහත්මයා කියපු හොඳ යහපත් විදියට වර්තමානය ගත කරන්න බෑ. අපි හඳුනේ මිනිත්තු දෙකකින් ඉවර කරන්න මම ඔබවහන්සේට ආරාධනා කරනවා. බුදුබණින් ඉවර කරත් හොඳයි කියලා හිතන නිසා මේ කියන යෝනිසෝ මනසිකාරය නැත්තම් මේ එළඹ සිටි සිහියෙන් කල් ගෙවීම, එළඹ නොදුටු අනාගතයේ හෝ ගත වූ අතීතය ගැන නොතැවි වර්තමානයේ යෝනිසෝ මනසිකාරයෙන් ගත කිරීම බුදුදහමේ පරමාදර්ශය. ඔබවහන්සේ කොහොමද ඒක දකින්නේ? ඔව්, බුදුහාඳුරන්ගේ දේශනයත් ඕකම තමයි. අතීතය ගැන ශෝකත් නොකරන්න ඕනේ, අනාගතය ගැන ලොකු සිහින මවන්නෙත් නැතුව වර්තමානයේ ජීවත් වෙන්න ඕනේ. බුදුහාඳුරන්ට ඔක නියම කළා, වර්තමානයේ ජීවත් වෙන්න. හැබැයි වර්තමානයේ ජීවත් වෙනකොට අනාගත බලාපොරොත්තු නැති වෙන්න බෑනේ. රහත් වීම මේ අරමුණු කරගෙන, කෙලෙස් නැති කිරීම අරමුණු කරගෙන, ඒකෙන් බලාපොරොත්තු වුණේ පරණ දේවල් ගැන හිත හිත දුක් විවි සමහර ජීවිතයේ ගෙවෙනවා. එහෙම වෙන්නෙත් නැතුව අනාගතේ ලබා ගන්න බැරි සමහර දේවල් ගැන අපි කියන්නේ අහස්මාලිකා හදනවා කියලා එහෙම දේවලුත් නැතුව වර්තමානයේ අපේ මේ මෙතුමා මහාචාර්යතුමා කිව්වා වගේ මේ අපි ඉතාමත් ගුණ යහපත් යහපත් ජීවිතයක් ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒකන ජීවත් වෙන්න ඕනේ. ඉතින් අද වෙලා තියෙන්නේ අපට දරුවන්ට මේ හොඳ නරක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද හොඳ, මොකද්ද නරක කියන එක. මේක මම හිතන්නේ පටන් ගන්න ඕනේ ගෙදරින්. අපේ ගෙදර අම්මා තාත්තා අවංකනම් අම්මා තාත්තා පුතාට දුවට හරි දේ කියලා දෙනවා නම් මම හිතන්නේ දරුවෝ ටික ඒ විදිහට යනවා. එතකොට අපි මේ ඒකයි මම කිව්වේ මේක සමාජ ජාලයක්. මේ ජාලය තුල අපි පාසලින් එකක් කියනවා, ගෙදරින් එකක් කියනවා, තව ජනමාධ්‍යෙන් එකක් කියනවා. දැන් අහ උදාහරණයකට කිව්වොත් එහෙම දැන් අපි පිළිවෙලට කණ්ඩෝනි කියලා ගෙදර උගන්වනවා. ටීවී එකේ කටවටේ ගාගෙන කන හැටි උගන්වනවා. හරි, එතකොට ළමයට හිතෙනවා දැන් අර ටීවී එකේ නටනට මූණේ ගාගෙන කනවා. හැබැයි ගෙදර කියන මූණේ ගාගන්න එපා කියලා. ඒ ළමයි අන්දමන්ද වෙන මොකද්ද හරි එක. එතකොට දැන් අපි ඒකයි මම කිව්වේ අපි හැමතැනම මේ හොඳයි කියන එක හැම සමාජ ස්ථල තුල හැමතැනම මේක හොඳ පැත්තට යොමු කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපි කතිකාවතක් ඇති කරගත්තොත් මේවා කොහොම හරි අපි අර ගෙදරින් පටන් ගත්තොත් මම හිතන්නේ හොඳම තැන ගෙදර. අම්මා අවංක වෙනවා නම් තාත්තා අවංක වෙනවා නම් දරුවන්ට හොඳ දේ කියන්න කියලා මම හිතන්නේ ඒක තමයි පටන් ගන්න ඕනේ. මට චූටි කතාවක් මතක් කරනවා. දැන් අපේ වෛද්‍යවරයෙක් මාත් එක්ක මතක් කරනවා, හාමුදුරනේ මේ අපි ගෙදර නෝනායි මායි අපි ටික කතා වුණා පන්සිල් රකිමු කියලා. දැන් මේ මෙතෙක්කල් හොඳට රකිමු කියලා මටන්ගෙන හාමුදුරනේ ඉතින් අපි පන්සිල් රකින්නවා. පන්සිල් රකින්න අතරේ දැන් දරුවෝත් තියෙන බොරුවක් එහෙම කියන්න එපා, මොන වැරදුනත් ඇත්ත කියන්න. ඉතින් දැන් ඔහොම ඉන්න දැන් රැකගෙන ඉන්නවා. ඉන්න අතර මේ මහත්තයා කියන හදිසි අනුරාධපුරේ පැත්තේ චාරිකාවක් ගිය වෙලාවේ හෝටලයකට ගියා. හෝටලේ එකපාරම වාඩි වෙනකොට අර වේටර් ඒ ළමයා එල්ලා නිකමට ඇහුවා, සර් කලින් ඇවිල්ලා තියෙනවද කියලා. මට එකපාරම ඌ කියුණා. ඒ කියන්නේ එතකොට දුව අර යනකන් ඉඳලා තාත්ත බොරු නේද කිව්වේ. දැන් මට හරි ලැජ්ජාවක් ඇති වුණා දුව ඉස්සරහා. ඇයි දුව මේ ප්‍රශ්නේ ඇහුවම? ඒ ගමන මට තවත් බොරුවක් කියලා ඔක යට කරන්න තිබුණා හාමුදුරනේ. දුව දන්නේ පොඩි කාලේ ඉස්සර මම මෙතනට ඇවිල්ලා තිනවා කොහොනම් හරිනේ වැඩේ. හැබැයි මෙයා කියනවා නෑ හාමුදුරනේ මම බොරු කිව්වේ නෑ. මං කිව්වා දුවේ මං හිතන්නේ නැතුව එකපාරම කියවුණා ෂොරි කියලා
දුවගෙන් සමාව ගත්තා. ආයි නම් බොරු කියන්නේ කියලා ආයි 500 සමාදන් වුණා කෝ ඇවිල්ලා. ඉතින් හොඳ තාත්තා කෙනෙක්නේ. ඉතින් දැන් ඒ කියන දැන් අපිට රකින්න පටන්ගෙන තියෙන්නේ. හැමදෙන්න අපට හරි සතුටයි. දැන් අපටත් අවිශ්වාසයක් නෑ දරුවෝ ගැන. ඔයා බොරු නේද කිව්වේ කියලා අහන්න. ඉස්සර එහෙම ඇහුවා අපි. දැන් අපි දැන් ගෙවල් වල ලෝක වෙලා තියෙන මහත්තයා දැන් දරුවෝ මොකක් හරි කිව්වම අම්මලා මන බොරු නේද කියන්නේ. අහනවා. ඇයි අපට දරුවා ගැන අපට සැකයි. එතකොට අපි මේ අවංක සමාජයේ gedirin ඇති කරගමු. පන්සිල් රකිමු. අපට මේ ප්‍රතිපදාවක් තියෙන මහත්තයා අපි මේ කතා කරන්න ලොකු දේවල් නෙමෙයි. මේක ඇති කරගත්තොත් නිවසෙන් ඇති කරගමු. එතකොට ගෙවල් ගෙවල් හැදෙනකොට රට හැදේ, ගම හැදේ. අපි හොඳ බෞද්ධ දේශයක් ගොඩනගන්න පුළුවන් වෙයි. හොඳයි. එසේනම් අපි මේ දේශයේ සිහිර දකිමින් අනාගතයේ මේ ලංකාව ධර්මද්වීපයක් බවට වචනේ පරිසමාප්තාර්ථයෙන් පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ සඳහා යන ගමනේදී බෞද්ධ නාලිකාව පොදුවේ මහෝපකාරී වෙනවා සේම දසවසරක් තිස්සේ මේ කරපු අඳුරට ශාප කරමින් ඉන්නවට වඩා එක පහනක් හෝ දැල්වීම වටිනවා උතුම් කියන කාරණේ පෙරදරි කරගෙන කුසල ධම්මහාමුදුරු මේක ආරම්භ කරමු නිසා තමයි අපි හැමෝම මේ වගේ ඔබට ඵලදායි විපුල ඵලදායි වැඩසටහන් ගෙන ඉන්නේ 385 දවසේ 24 පැය පුරාවටම ලංකාවේ ත්‍රිනිකායික මහා සංඝරත්නය ධර්මදේශනා පවත්වන්නේ ඒ නිසා අපි මේ වැඩසටහනින් අඳුරට එලියක් වැඩසටහන හරහත් ඔබට යම් දිස්දීමක් වුණා නම් ඔබට යම් සහයෝගයක් ලැබුණා නම් ඔබේ මතු අනාගතේ සාර්ථක කරගන්න ලස්සන අනාගතයක සුබ සිහින දකින්න අපි අපේ සතුට හැටියට මේ හිතා ගනිමින් අද දවසේ වැඩසටහන සඳහා මුලසුනෙහි වැඩ ඉන්නට වැඩම කොට වදාළ බුත්තල හප්පෝරු විහාරයේ වගේම රත්මලාන පුරාණ විහාරයේ කියන ඔබේ විහාරවාසී පිරිවෙන් ගුරු උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කොට්ටලිය පුඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේට ගෞරවනීය නමස්කාරය පුද කරමින් උන්වහන්සේ සිදු කරගෙන යනු ලබන ජාතික ආගමික ශාස්ත්‍රීය සේවාවන් තව තවත් ඉහළින්ම කරගෙන යන්නට සාර්ථකව කරගෙන යන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ අපගේ කෙටි ආරාධනාව මේ තුන් කට්ටුවටම අපේ නායක හමුදුරුවන්ටත් අපේ විද්වත් දෙපළටත් තුන් දෙනාටම ආරාධනා කරේ ඊයේ රාත්‍රියේ. ඒ නිසා ඒ දෙපළම මා කෙරෙහි විශ්වාසයෙන් මා කෙරෙහි අනුකම්පා කරලා අපේ හමුදුර වැඩම කරා. අද උන්වහන්සේගේ විශේෂිතම දායක මහත්මයෙකුගේ ගෙදරට ගෙටක විදීම සඳහා පිරිත් දේශනා කරන්න යොදාගෙන තිබුණා. නමුත් ඒකත් වෙනත් විකල්පයක් යොදලා අපේ හමුදුරුව වැඩම කරා. ත්‍රිබෝධි අන්තර් ධර්ම පාඨශාලීය වැඩසටහන මෙහෙයවමින් අපට ලොකු සහයෝගයක් දක්වනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිස් කැඳවාගෙන සිද්ධ කරන මහා උතුම් පින්කම්වලදී සංවිධායක හිමිපාණන් වහන්සේ නමක් හැටියට අපේ නායක හමුදුරන්ට ලොකු ශක්තියක් අපේ කොට්නෙළිය හමුදුරුව. ඒ වගේම ස්වර්ණසිංහ මහත්මයා එවැනි පින්කම් වලදී අපිත් එක්ක අත්වල බැඳගෙන નિરાයාසයෙන්ම උදව්පකාර කරන අපට උපදෙස් ලබා දෙන අපේ රටට ඉන්න මහඟු සම්පතක් එතුමා මේ ජනශෘතිය ජනවහර පිළිබඳව අපේ ගැමිකම පිළිබඳව ගැමි සුවඳ පිළිබඳව හොඳින් හඳුනන අපේ ආචාර්ය කේම්.යි. ස්වර්ණසිංහ මහත්මයාටත් අපි ආයිබන් කියලා සමුදෙනවා. බොහොම ස්තුතියි පැමිණියාටද. ඒ වගේම තව නොබෝ වේලාවකින් බෞද්ධ මහා සම්මේලනයේ පැවැත්වෙන බෞද්ධ තොරතුරු දැන ගැනීමේ මධ්‍යස්ථානීය විවෘත කිරීමේ නැත්නම් ඒ සමාරම්භක සැසිවාරයට සහසම්බන්ධ වෙන්නට තිබියදී පවා ලහි ලහියේ කඩිමුඩි අපේ ආරාධනාව පිළි අරගෙන මෙහි සපැමිණි. පහුගිය දවස් කීපෙටම මේ නීති වෘත්තියෙහි කාර්යබහුලතාවය නිසා පැමිණෙන්නට නොහැකි වුණත් අද බොහෝ සැක නැතුවම කතා කරේ මේ දිනවල අධිකරණ නිවාඩු නිසා. ඒ නිසා එතුමා ඒ ආරාධනාව පිළිගත්තා. අපේ ගුරු දේවෝත්තම ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල්ද අල්විස් මහත්මයාටත් අපේ හෘදයාංගම ප්‍රණාමය පුද කරමින් ආයිබන් කියලා සමුදෙමින් අපි සූදානම් වැඩසටහන සමාප්තිය සටහන් කරන්නට අඳුරට එළියක් වැඩසටහන තුලින් අපි හැම ඉරිදාවකම හමු වෙනවා රාත්‍රී 9ට. සෑම බ්‍රහස්පතින්දා දවසකම සවස 5ට නැවත විකාශය ඔබට දැක බලා ගන්න පුළුවන්කම තිබෙනවා. මතු අනාගතයේදීත් අපි යම් යම් තැන්වලට ගිහිල්ලා ඔබට මතකයි අපි කන්දකඩු සහ සිංගපුර කියන ප්‍රදේශවලට ගිහිල්ලා පුනරුත්ථාපනය වෙමින් පවතින මත්කුඩු වලට ඇබ්බැහි වෙච්ච තරුණයන් හා සමග වැඩසටහන් දියත් කරා පූජනීය රදා උඩුනේ ඥානවිමල ස්වාමීන් වහන්සේත් එක්ක. ඒ වගේම අපි මතු අනාගතය යන බලාපොරොත්තු වෙනවා අපේ මිතුරු මිතුරෝ සංවිධානය මගින් සංවිධානය කරන නැත්නම් පවත්වාගෙන යන පැල්මඩුල්ල ප්‍රදේශයේ ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට පූජනීය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමීන් වහන්සේගේ අරයුමින් ඒ පිළිබඳවත් ඔබට සිහිපත් කරමින් ඒ සියල්ලටම වඩා මේ වැඩසටහන අඳුරට එළියක් වැඩසටහන ආරම්භයේ පටන්ම සම්පත්දායක ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කළේ අපේ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය ඉඳුරාගාරයේ ධම්මරත්න නායක හාමුදුරු උන්වහන්සේ මේ දිනවල හෘදයාබාධයකට ලක් වෙලා හෘද සැත්කමකට ලක් වෙලා රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්නේ උන්වහන්සේට අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහනේ අපි යම් ආකාරයක ධර්මදේශනාමය දැනුම බෙදා හදා දීමේ පිනක නිරත වුණා නම් අද දවසේ ඒ
ධර්මදානමය උතුම් පිණෙහි බලමහිමෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිරජීවනයේ උදා වේවා ඉක්මන් සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩසටහන සමාප්ත කරනවා. ඔබ හැම දිනටම සම්මා සම්බුදු සරණයි.